අයිබෝවන් ප්‍රබදමත් සන්ධ්‍යාවක් අපේ සුදානම් වෙන්නේ ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ඉරිදා සිත්නෙත් අසපුව වෙනුවෙන් ආරාධනා කළා පදවිය ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළුපන ධම්මවිචය ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව සිත්නෙත් අසපුව වෙනුවෙන් පිළිගනු ලබනවා. ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ අපි ඔබට සිහිපත් කරනවා ලබන සතියේ සෙනසුරාදා, ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 7 වෙනිදා ඔබ මිරිසවැටි පුදබිමට ඒකරාශී වන්න මෙත් රේඩියෝව පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදරි කරගෙන, ඒ වගේම මෙත් රේඩියෝව ඔස්සේ ඔබට ආශිර්වාද පූජාවන්, ඒ වගේම ධර්මදේශනාවන් සිදු කරන ගෞරවනීය මහා සංඝරත්නය කැටිව පූජනීය වතුර කුඹුරි ධම්මරතන හාමුදුරන් වහන්සේ, පූජනීය මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ, ඒ වගේම ගණේකන්ද චන්දරතන හාමුදුරන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයත් එකට එකතු කරගෙන මිරිසවැටි චෛත්‍ය රාමහාදීපති නායක හාමුදුරන් වහන්සේ පෙරදරි කරගෙන අපි මිරිසවැටි සේරද වන්දනාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මැතිතුමා, ප්‍රධාන ගජබා රෙජිමේන්තුවා, සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාවත් මේ මහා පින්කම වටා ඒකරාශීව සියලු දෙනා එකට එකතු කරගෙන තමයි මේ මහා පින්කම අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. රටට, ඔබට, සෙත්පතා, ඒ වගේම රට රැකපු රජවරුන්, සෙන්පතිවරුන්, රණවිරුවන් වෙනුවෙන් ආශිර්වාද කරන්නට එමියගේ රණවිරුවන්ට, රජවරුන්ට, ඒ වගේම සෙන්පතිවරුන්ට පුණ්‍යානුමෝදනා කරන්නට මේ මහා පින්කම තුළ බලාපොරොත්තු වෙනවා. දුටුගැමුණු රජතුමා විසින් එදා රට එක්සේ සත් කළාට පස්සේ ඉදිකරන්නට යෙදුණු පළවෙනි චෛත්‍ය රාජනන් වහන්සේ මිරිසවැටි සේරදුන් තිනේ මිරිසවැටි සේරදුන් අභියස සිදු කරන මේ පින්කමට එකතු වෙන ඔබට අපි සිහිපත් කරනවා. ඔබට පුළුවන් හැකිතාක් ප්‍රමාණයක් අපට මේ පින්කම වෙනුවෙන් මල් ලබා දෙන්නට, මල් පින්කම තියෙන සෙනසුරාද දවසේ, කියන්නේ 7 වෙනිදා නෙමේ, ඊට කලින් ලැබෙන්නට සැලසුවොත් එහෙම කලින් දවසේ මල් ලැබෙන්නට සැලසුවොත් වඩාත් වැදගත් වෙනවා. ඒ පිළිබඳ අපව දැනුවත් කරන්න 0777-949-389 0777-949-389 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඒ වගේම ඔබට සිහිපත් කරනවා ආලෝක පූජා, ශබ්ද පූජා වෙනුවෙන් දායකත්වය ලබාගත්තු බොහෝ දෙනෙක් හිටියා. අපේ පින්කම ටිකක් ඉදිරියට ගෙන ආපු නිසා සමහරුන් ඒ පිළිබඳව ඊට පසුව යමුනේ නැහැ. ලං වුණාට පස්සේ පින්කම සිදු කරන කාලය ලං වෙනකොට ඒ කටයුතු වලට දායක වෙනවායි කියලා අපි ඇයට සිහිපත් කරනවා. කතා කරන අපට කතා කරලා ඔබට පුළුවන් ඒ සඳහා දායක වෙන්න. ඒ ඇරයුමත් කරමින්, ඒ වගේම විශේෂයෙන්ම එළඹෙන්නේ 2020 වර්ෂයේ පාසල් යන දරුවන් අලුත් පන්තියකට යන පළමු අවස්ථාවේ නිසා ඒ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ, පොත්පත්, පාසල් බෑග්, ඒ වගේම වතුර බෝතල් ඇතුළු සියලු පාසල් උපකරණ, විශේෂයෙන්ම සපත්තු වගේ දේවල් ලබා දෙන්න හැකියාවක් තිබෙනවා නම් මිරිසවැටි චෛත්‍ය රාජනන් වහන්සේ පිහිටි භූමියට දෙසැම්බර් 7 වෙනිදා ගෙනවිත් බහර දෙන්නත් ඔබට ආරාධනා කරනොත්, ඒ ආරාධනාව සිදු කරමින් අපි ධර්ම දේශනාව වෙතට යොමු වෙනවා. පූජනීය වන්දනීය කිරුළපන ධම්මවිචය ස්වාමීන් වහන්සේට ධර්මානුශාසනාව පැවැත්වීමට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්තාරෝ ඉද්ධිපාදෝ චන්දිද්ධිපාදෝ විරියෙද්ධිපාදෝ චිත්තිද්ධිපාදෝ විමංසා ඉද්ධිපාදෝති. ධර්මශ්‍රවණාභිලාෂී ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් ඉරිදා සිත්නිත් අසපුව හරහා ලොවී ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බොහෝ කාලයක් තිස්සේ පාරමී දම් පුරලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරන්නට යෙදුණු
සංසාරයට ප්‍රතිපක්ෂ අමෘත මහා නිර්වාණ රන්දොරට විවර කරන උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව net fm ගුවන් විදුලි නාලිකාව හරහා බෙදා දෙන්නට දායකත්වය දරලා තියෙන බව සිහිපත් කරලා තියෙනවා සයිප්‍රස් හි සේවය කරන අම්බලන්වත්ත අටකලන් හේන ඇත්තල හේන්‍යාය ලිපිණී පදිංචි නයනා කුසුමලතා මහත්මිය විසින් බව සිහිපත් කරලා තියෙනවා. නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීම ධර්ම දේශනාව අවසානයට යොමු කරලා මේ සෑම සියලු දෙනෙක්ටම මේ උතුම් ධර්ම දානමය පින්කමින් රැස්වන්නා වූ ජනිතවන්නා වූ මහානීය කුසලය සුඛ පටිපදාවකින් කිප් අභිඥාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණු කාලයක පමණයි මේ නාම රූප ධර්මතා දෙකේ සිඳීමක් ගැන මාර්ගයක් ලෝකෙට එළිපෙහෙළි වෙන්නේ. ලෝක සත්වය හැම තිස්සෙම අවිද්‍යාව මූලික කරගෙන සංස්කාර රැස් කරගෙන භවගාමී ගමන පෝෂණය කරනවා. දැන් අපි පින්වත්නි ඉපදිලානේ ඉන්නේ. මේ වෙනකොට අපි කවුරුත් ඉපදිලා ඉන්නේ. ඉපදුණා කියලා කියන්නේම අපිට මේ වෙනකොට වෙන්න ඕනි දේවල් ඔක්කොම වෙලා ඉවරයි. ආය අමුතුවෙන් වෙන්න දෙයක් නෑ. මේ වෙනකොටම වෙන්න ඕනි, ඒ කියන්නේ නැති වෙන්න ඕනි දේවල් නැති වෙලා ඉවරයි. මරණය කියන එක අපිට ඉපදීමත් එක්කම ලැබිච්ච එකක්. uppattiya sahe vedam maranam agatam sada. අපි ආයි මැරෙන්න අමුතුවෙන් ඕනි නෑ. මේ වෙනකොටත් අපිට උරුම දායාදයක් තමයි මරණය කියන එක. ඒ නිසා දැන් මේ වෙනකොට වෙන්න ඕනි ටික වෙලා ඉවරයි. දැන් පින්වත්නි, මෙන්න මේ ඉපදුණු සත්වයා මොකද කරන්නේ? භවගාමී ගමනේ ආයිත්සරයක් කුසල් ලකුසල් රැස් කරනවා. කුසල් ලකුසල් රැස් කරන නිසා ඒකට කියන්නේ සංස්කාර රැස් කරනවා කියලා. පින්වත්නි, මේ සංස්කාර රැස් කරන්නේ අවිද්‍යාව කියන එක හේතු වෙලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම කියන කාරණාව. නැත්තම් මේ ලෝකය ගැන, ස්කන්ධ පහ ගැන යථාර්ථය පිළිබඳව නිවැරදි දැක්මක් නැතිකම නිසා ඉපදිච්ච සත්වයා ආයිත් ආයිත් මොකද කරන්නේ? කුසල් හෝ අකුසල් රැස් කරනවා. ඒවට කියනවා සංස්කාර රැස් කරනවා කියලා. දැන් මගේ පින්වතුන්ලා බලන්න. පින්වතුන්ලා මේ ජීවිතේ කරන ඕනෑම දෙයක අපි හිතමුකෝ ගිහිල්ලා මලක් පූජා කරා කියලා. මලක් පූජා කරනකොටම මොකෝ වෙන්නේ? එක්ක කුසලයක් රැස් වෙනවා. නැත්තම් කෙනෙකුට අකුසලයක් රැස් වෙන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ තරහින් මලක් පූජා කරනවා කියලා. එතකොට රැස් වෙන්නේ අකුසලයක් තරහ නිසා. ඒ වගේ සාමාන්‍ය පුද්ගලයෙක්ට හිතාගන්නවත් බෑ කුසලයකුත් අකුසලයකුත් නොකර කොහොමද ජීවත් වෙන්නේ කියලා. එනේ යාලා කවුරු හරි ගැන කරුණාවක් හිතුවත් කුසල් රැස් වෙනවා. කවුරු හරි ගැන අනුකම්පාවක් හිතුවත් කුසල් රැස් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධා සිතවිල්ලක් ඇති වුණත් කුසල් රැස් වෙනවා. ඒ නිසා පෘථග්ජන භෝවේ අවිද්‍යාවෙන් බැහැලා ඉන්න සත්වයා ඉපදුනාට පස්සේ දැන් ඉපදිලා ඉන්න නිසා ආයිත් ආයිත් මොකද කරන්නේ? භවගාමී ගමන පෝෂණය කරගන්න අවශ්‍ය කරන කුසල් රැස් කර කර ඉන්නවා. දැන් කුසල් රැස් වීම නිසා මොකද වෙන්නේ? සංකාර පත්‍ය විඥාන ආයිත්‍යරයක් ගිහිල්ලා උප්පත්තියක් ලබනවා. මේ ජීවිතේ ඉවරුණාට පස්සේ අපි මැරෙනවනේ. මැරුණාට පස්සේ නාම රූප දෙක සිඳෙන්නේ නැහැ. මේක පිංගන් ඉබේ සිඳිලා යන එකක් නෙමෙයි. එහෙමනම් ඉතින් මැරෙනකොට අපි කවුරුත් නිවන් දකින්න බෑ. ආයිත් උපදින්නේ නැත. නාම රූප ධර්මතා දෙක සිඳෙන නිසා ආයිත්‍යරයක් උපත්ති සකස් වෙන්නේ නැති රහතන් වහන්සේ වගේ නෙමෙයි. සාමාන්‍ය පෘථග්ජනයා මැරෙනකොට නාම රූප ධර්මතා දෙක සිඳුනට ආපෞසරයක් ගිල සංකාර පත්‍ය විඥානං ප්‍රතිසන්දිත පහළ වෙනවා. ආයිත් මේ රැල්ලට අහු වෙනවා. විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන නිසා ස්පර්ශය, පස්ස පත්‍ය වේදනා, වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදානිය, උපාදානිය නිසා ආයිත් භවය, ආයිත් භවය නිසා ආයිත් උප්පත්තියක් ලැබෙනවා. ඒ උප්පත්තිය ආයිත් අවිද්‍යාව නිසා සංස්කාර කරලා ආපහු ගිහිල්ලා උප්පත්තියක් ලැබෙනවා. විඥානයක් සකස් වෙනවා. පිළි මෙතන විඥානියයි ජාතියයි කියන දෙකක් තියෙනවනේ. මේ විඥානිය කියන්නේ ඉපදීම, ජාතිය කියන්නේ තායි උප්පත්තිය ලැබීම. එතකොට මේ දෙකේ වෙනස තමයි ජාතිය කියන එක මේ වර්තමාන භවයේ ඉඳන් පටන් ගන්න. දැන් මේ වෙනකොට අපි ඉපදිලා ඉවරයි. පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට අනුව අපිට ජාතිය කියන එක පහළ වෙලා ඉවරයි. වැඩේ වෙලා ඉවරයි. ඊළඟට යන්න තමයි ජාතිය නිසා දැන් මේ වෙනකොට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම අපිට ලැබෙනවා. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව කියන. දැන් මොකෝ වෙන්නේ? නිකන් ඉන්නේ නෑ. ආයිත් අවිද්‍යාව නිසා කුසල් හෝ අකුසල් රැස් කරලා ආපහු සරයක් ගිල්ල විඥානයක් ඇති කරගන්නවා. ඒ කියන්නේ ඊළඟ භවයේ ආපහු උත්පත්තියක් සකස් වෙනවා. දැන් බලන්න මගේ පින්වත්නි, සාංසාරිකව ගෙවෙන සත්‍යයට මේ චක්‍රයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එකවත් හිතාගන්න බෑ. එනේ ඒක සාමාන්‍ය මනසකට අහුවෙන්නේ නෑ මගේ පින්වත්නි. ඔන්න ඔය ක්‍රියාවලිය ඇතුලේ එහාට මෙහාට කැරකි කැරකි විසික්වෙවි උපදිපදි ඉන්නවා මිසක මේකෙන් මිදෙන ක්‍රමවේදයක් කිසිම කෙනෙකුට ලේසියෙන් අහුවෙන්නේ නැහැ. ඒ ක්‍රමවේදය හොයාගන්න උතුමාණන් වහන්සේලා තමයි බුදු පසේබුදු කියන මහතුමාණන් වහන්සේලා. ඒකෙත් සම්මා සම්බුද්ධ කියන උත්තමයාණන් වහන්සේ වඩා ශ්‍රේෂ්ඨයි. ඇයි?
දැන් පච්චේක බුද්ධ නැත්තම් පසේ බුදුරජාණන් වහන්සේ නමකට ওই ධර්ම අවබෝධය කරන්න පුළුවන්. හැබැයි කාටවත් කියලා දෙන්න බෑ. කියලා දුන්නට තේරෙන්නේ උපමා උපමේයන් භාවිතා කරමින් ජනතාවගේ හදවතට මේක කාව දෙන විදිහට මේ ධර්මයේ තේරෙන වැටහෙන විදිහට තේරුම් කරන්න කිසිම වෙලාවක පසේ බුදු කෙනෙකුට පුළුවන් කමක් නැහැ. හැබැයි සර්වඥ බුදුරජාණන් වහන්සේ නමක් එහෙම නෙමෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මගේ පින්වත්ති. මෙන්න මේ ධර්මතාවය තනියම අවබෝධ කරනවා විතරක් නෙමෙයි අසංකේය ගණන් සත්වයාට නිවන් යන්න මේ පාර ලෝකයට කියලා දෙනවා. ඒක තමයි උන්වහන්සේලාගේ තියෙන විශේෂත්වය, දක්ෂතාවය. ඒ මිනිහින් තමයි පාරමී පිරුවේ. එහෙම පාරමී පුරලා අවබෝධ කරගින්න ලෝක සත්වයාට මේ පටිච්ච සමුප්පාදය කියන චක්‍රයෙන් නිදහස් වෙන්න. මේ කැරකි කැරකි යහට වැඩි වැඩි මෙහාට වැඩි වැඩි යන මේ භවගාමි චක්‍රයෙන් නිදහස් වෙන ක්‍රමවේදය භාග්‍යතුන් වහන්සේ නමක් විසින් බොහෝ කරුණාවෙන් සිහිපත් කරලා දෙනවා. අද දේශනා කරන්න යන්නේ ධර්මදේශනාවට පිඟුතුල්ල දන්නවා මාතෘකා කළ ගාථාව චත්තාරෝ භික්කවේ ඉද්ධිපාදෝ. ඉර්ධිපාද ධර්මයන් හතරක් තියෙන බව. පිඟන්දී මොකද්ද මේ ඉර්ධි කියලා කියන්නේ? අපි මේ ජීවිතේදී කරගන්න ඕනි සිද්ධිය. يعني අපි මේ ජීවිතේදී ධර්ම අවබෝධය කරන කෙනෙක්, සසර දුකින් අත මිදීම සඳහා වීරය කරන කෙනෙක්, දුකින් මිදීම පිණිස බුද්ධ ශාසනය පිහිට කරගන්න කෙනෙක් හෝ යෝගාවචරයන් විසින්, සසර බිය දකින්න යෝගාවචරයන් විසින් බලාපොරොත්තු වෙන, ළඟා කරගත යුතු, මතක තියාගන්න ඉර්ධි පහක් තියෙනවා. සිද්ධි පහක්. මේවා හොඳට ඔළුවට දාගන්න, පොත්පත්වල ලියාගන්න, තමන්ගේ හිතේ ධාරණය කරගන්න. සිද්ධි පහක් තියෙනවා. ඒ සිද්ධි පහට තමයි කියන්නේ අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි, පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි, පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි, සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චිකිරියා සිද්ධි, භාවී තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. පිංගත්නි, මේ පාලි වචන කියනකොට බය වෙන්න එපා. මේ බුදුදහම, මේ තථාගත දර්ශනය කියන එක හරි ප්‍රායෝගිකයි. මේවා කියනකොට අපිට තේරෙනවා. ඇයි මේ ලංකාවේ නැති අඟහරු ලෝකේ තියෙන එකක් ගැන දේශනා කළා නෙමෙයි. මේ දේශනා කළේ කාගෙන තියෙනේවද, කාළඟ තියෙනේවද? මේ අපේ බඹයක් විතර වෙච්ච මේ ශරීරය සහ ඒක ඇසුරු කරගෙන පවතින නාම ධර්මතාවල, චිත්ත චෛතසිකවල ක්‍රියාකාරීත්වය තමයි භාගතුන් වහන්සේ තථාගත ධර්මයේ ඇතුළේ ලෝකෙට දේශනා කළේ. එනිසා මතක තියාගන්න, යෝගාවචරයන් විසින්, ඔන්න බුද්ධ ශාසනයේ පළනෙලා ගන්න යන අය විසින් ළඟා කරගත යුතු මෙන්න මේ සිද්ධි පහ. ඔබ යම් වෙලාවක මෙන්න මේ පහක් සාර්ථක කරගත්තොත්, පින්නම් කියන්නේ කම්ප්ලීට් කරගත්තොත්, මොනවද? විඥායේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධිය, පරිඤ්ඤා සිද්ධිය, පහන සිද්ධිය, සච්චිකිරියා සිද්ධිය සහ භාවනා සිද්ධිය කියන මේ පහ ඔබේ ජීවිතයට එකතු කළොත් එදාට ඔබ මේ සාංසාරික ජීවිතෙන් මිදිච්ච කෙනෙක් බවට පත් වෙනවා. එයි මේ භාගතුන් වහන්සේ සිහිපත් කරපු කාරණාව. පටිච්චසමුප්පාද චක්‍රය දැකලා මේ ජාතිය නිසා ආපෞසරයක් අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර රැස් නොකර, අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධා, සංකාර නිරෝධෝ විඥාන නිරෝධා, විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා ආදී වශයෙන් නිරෝධය දක්වා යන ගමන දේශනා කරන භාගතුන් වහන්සේ අපිට ළඟා කරගන්න කිව්ව ඉර්ධි පහ තමයි මේ තියෙන්නේ. පළවෙනි එක අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. පින්වත්නි, මේ අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි කියන්නේ දැන් මේ සාමාන්‍ය ලෝකය. දැන් මේ පින්වතුන්ලට අපි ධර්මෙම ටික ටික තේරෙනවා. තව ඉදිරියේදී තවත් මේවා අපි කියලා දෙනවා. ඒ නිසා බය වෙන්න එපා එකපාරට මේ වැහෙනකොට. මේ ලෝකයේ පින්වත්නි සම්මුතිය සහ පරමාර්ථය කියලා කොටස් දෙකකින් යුක්තයි. සංකේත වචනං සත්‍යං ලෝක සම්මුති කාරණං පරමත්ත වචනං සත්‍යං ධම්මානං තත ලක්කණ. සංකේත වචන සම්මුතිය සහ පරමාර්ථය කියන එකේ සම්මුතිය කියලා කියන්නේ මේ ලෝක සත්‍යය විසින් පනවාගත්තු එක එක දේවල්. දැන් බලන්නකො, අපි අම්මාය, තාත්තාය, හරකාය, ගෙදරය, බල්ලාය, පුටුවය, මේසය ආදී වශයෙන් මේ ලෝකයට එක එක නම් දීලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සිහිපත් කරනවා මේ ඔක්කොම සත්‍ය වශයෙන්ම නැති නාම රූප ධර්මතාවල ක්‍රියාකාරීත්වයක් විතරයි. හැබැයි අපි මේක සත්ව පුද්ගල භාවයෙන් ග්‍රහණය කරනවා. ඒ සත්ව පුද්ගල භාවයෙන් කෙනෙකුට මේවා ග්‍රහණය වෙන්නේ පින්වත්නි ඝන හතරකින් මේවා වැහිලා තියෙන නිසා. මොනවද? සමූහ ඝණය, සන්තති ඝණය, කෘත්‍ය ඝණය සහ ආරම්මන ඝණය කියන ඝන සංඥාවෙන් ලෝකය වැහිලා තියෙන නිසා සාමාන්‍ය පුද්ගලයෙකුට මගේ පින්වත්නි මේ ලෝකයේ තියෙන පරමාර්ථය පේන්නේ නැහැ. පරමාර්ථය ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් සත්‍යවාදීවම ධර්මාවබෝධය කරන කෙනෙක්, සත්‍යවාදීවම ධර්මාවබෝධය කරන කෙනෙක් මෙන්න මේ ඝන හතරින් වැහිලා තියෙන නාම රූප ධර්ම වශයෙන් නෙවෙයි, සත්ව පුද්ගලාදී වශයෙන්ම තමයි මේක පේන්නේ. මෙන්න මේක දැනගෙන ඒවා සත්ව පුද්ගල භාවය තොර කරලා, කියන්නේ ඒ වගේ තතු හරියට දැනගෙන ඒකේ යථාර්ථ ලක්ෂණ එලිපෙහෙලි කරගෙන ඒවා
හුදු ධර්මතා පමණයි සත්පුද්ගල භාවයක් නැතයි කියන කාරණාව සමූහ ගණයේ කඩලා, සන්තති ගණයේ කඩලා, කෘත්‍ය ගණයේ කඩලා, ආරම්භන ගණයේ කඩලා සත්පුද්ගල භාවයක් නැති නාම රූපවල ක්‍රියාකාරීත්වයක් පමණයි කියනක අවබෝධ කරගත්තොත් එයාට නිර්වාණය දක්වා යන්න පුළුවන්. පින්ගන්දි ඒ දැන් එහෙම එහෙම කිව්වට ඔය ඝන ලක්ෂණය කඩලා නාම රූප හැටියට දැන ගැනීම ලේසි නෑ. ඒක දැන ගැනීම ඉතාම දුෂ්කරයි. ඒ වගේම දැන ගැනීම ඉතාම දුර්ලභයි. හැමදාකම හෙන්නේ නෑ. ඒ පරමාර්ථයෙන් පිළිබඳව තියෙන ධර්මඥානය එක්තරා සිද්ධියක් මේ ශාසනයේ තියෙන. දැන් ඔයත්තන්ට නිකන් කියන්නම්කෝ. මේ මහා භූත හතරක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඒකත් එක්ක ඇති වෙන තවත් උපාදාය රූප කොට්ටාස හතරක් පෙන්නලා තියෙනවා. වන්න, ගන්ධ, රස, ඕජා කියලා. මේ පඨවි ධාතු අධික රූප කලාප 20ක් තියෙනවා ශරීරයේ. කේසා, ලෝමා, නඛා, දන්තාත, චෝමන්, සන්නහාරු, වට්ටි, අට්ටි, මිච්ඡා, වක්කං, හදයන්, යකනං, කිලෝමකං ආදී වශයෙන්. වායෝ ධාතු අධික රූප කලාප තියෙනවා 12ක්. මින්දර මතකයි, පිත්තං, සෙම්හං, පොබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, වස්සු, වසා, කේලෝ, සිංගානි. තේජෝ ධාතු අධික රූප කලාප තියෙනවා 4ක්. සන්තාපන, ජිරාපන ආදී වශයෙන්. වායෝ ධාතු අධික රූප කලාප තියෙනවා 6ක්. ඔක්කොම 42ක් තියෙනවා. ආකාශ ධාතුවයි 43ක් තියෙන මේ රූප ධර්මතා. විඥාන ධාතුව, චක්කු විඥානීය, සෝත විඥානීය, ගාන විඥානීය, ජීවහා විඥානීය, කාය විඥානීය, මනෝ විඥානීය කියන විඥාන 6. අරගෙන ඒ පරමාර්ථ ධර්මයන් පිළිබඳව ඥාණී ඇති කර ගැනීම, ඒ ඥාණී ඇති කර ගැනීමේ සිද්ධියට කියනවා දැනගත යුතු ධර්මයන් දැනගැනීමේ ඥාණී. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. පිටින් ඔය ධර්මතා නැතුව විදර්ශනා කරන්න බෑ. ඔය පරමාර්ථ ධර්මයේ කියන භූමිය පිළිතල තමයි විදර්ශනා භාවනාව කරන්න පුළුවන්. විදර්ශනෙන් ලැබිය හැකි නියම ඵලය ලබාගත හැකි වෙන්නේ ඔන්න ඔය දැනගත යුතු ධර්මයන් දැන ගැනීම කියන කාරණාව මනාව සිද්ධ කරගන්න යෝගාවචරයට විතරයි. නැත්නම් එයා පැටලෙනවා මේ ධර්මතාවල. ඒ නිසා අභිධර්මාර්ථ සංග්‍රහදී පුරාණ ලියවිච්ච බොහොම වටිනා ග්‍රන්ථ කියවලා බලලා, නැත්නම් ඒව ගැන ලියවිච්ච වෙනත් අන්‍ය ග්‍රන්ථයක් හෝ කියවලා බලලා, ඒව ගැන කියවිච්ච ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඔක්කොම දැනගන්න ඕනි කියලා හේකුත් නැහැ. එහෙම ඔක්කොම දැනගන්න අපිට බැහැ. යෝගාවචරයෙකුට ප්‍රමාණවත් වන පරිදි, ඒ කියන්නේ තමන්ට මේ ධර්මතාවය කොයිතරම් ಉಪಯೋಗී වෙනවද, ඒ ಉಪಯೋಗී වෙන තරමට මේක දැනගන්න ඕනි. ගොඩක් දේවල් නෑ මගේ පින්වත්නි, සාමාන්‍යයෙන් දැනගත යුතු ටික දැනගන්න ඕනි. ඒකට කියනවා අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. දැනගත යුතු ධර්මතාවයන් දැන ගැනීම පිණිස සිදු කරන සිද්ධිය. දෙවෙනියට සිහිපත් කරන්නේ පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. මේ පාළි වචන කියනකොට මම මේ ආයෙත් සිහිපත් කරන්නේ මේවට බය වෙන්න එපා. මේ පාළි වචනය කියන්නේ මේ වගේ සිංහල අර්ථය ඉතාම සරලයි, සුගමයි, හරි ලස්සනයි, සුමුදුයි. පරිඤ්ඤයේසු ධම්මේසු කියලා කියන්නේ දැන් දුක්ඛ සත්‍යයට අයත්, නැත්නම් දුක්ඛාරිය සත්‍යයට අයත් රූපාරූප ධර්මයන්ගේ වෙන්වෙන් වූ ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන සාධාරණ ලක්ෂයන් පිරිසිදු දැනගැනීම ලක්ෂණ. පරිඤ්ඤය කියන්නේ පිරිසිදු දැනගන්නවා කියලා. මොකද්ද පිරිසිදු දැනගන්නේ? අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය කියන ලක්ෂණත්‍රය පිරිසිදු දැනගැනීමේ ඥානියට කියනවා පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. දැන් මගේ පින්වත්නි, පහුගිය දවස්වල ඔබ සිත්නෙත් ඇසපෝ ශ්‍රවණය කළා නම් ටිකක් ගැඹුරින් වුණත්, අමාරුවෙන් වුණත් ඔළුවට යයි කියලා හිතලා මේ අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි කියන සිද්ධියට අපි උදව්පකාර කළා. يعني ඔබට දැනගත යුතු ධර්මතා පිළිබඳව තේරුම් කළාද නැද්ද? තේරුම් කළානේ. රූප ධර්මතා 42ම ගැන සිහිපත් කළා. නාම ධර්මතා 6 ගැන සිහිපත් කළා. චිත්ත වීතිය ක්‍රියාත්මක වෙන විදිය ගැන සිහිපත් කළා. මරණයටපත් වෙනකොට කොයි ආකාරයෙන්ද අපි මරණයටපත් වෙන්නේ, මේ සිතේ ක්‍රියාකාරීත්වය කොයි ආකාරයෙන්ද කියලා සිහිපත් කළා. දැන් ඔබ මේ ධර්මදේශනත් එක්ක එල්ලිලා හිටියන මේ ධර්මදේශනා ලියාගෙන නැවත නැවත අහලා සුතා දතා වචසා ಪರಿචිතා කටපාඩම් කරගෙන මනසානුපෙක්කිතා ටිකක් හරි මනසිකාරය කළා නම් ඔබට දැන් මේ සිත්නෙත් අසපුව හරහා මේ වෙනකොටත් ඔය අභිඤ්ඤයේසු ධම්මේසු කියන සිද්ධිය පරිපූර්ණ වෙලා ඉවරයි. දැන් ඔබට තියෙන්නේ පරිඤ්ඤයේසු ධම්මේසු, ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය පිළිබඳව පිරිසිදු දැනගැනීමේ ඥානිය උපදවා ගන්න. ඉතින් ඒ පිළිබඳව අපි ඉදිරියේදී, ඒ කියන්නේ මග්ගමග්ඥාන දර්ශන විසුද්ධියේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය ගැන දීර්ඝව විස්තර කරනවා. තාම ඒකට කාලය නෙමෙයි. ඇයි? තාම ඔබට අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධ කියන දැන් අර පරමාර්ථ ධර්මයන් ගැන විග්‍රහ කළානි. ඉතින් හැමදේම සාදු කීක ඉන්න හිටපු අය දැන් ඉතින් ටිකක් අර උඩ බිම බලනවා. ඇයි? දැන් හැමදේම සාදු කීක නිවන් දකින්න පුළුවන් ශාසනයක් නෙමෙයි මේ. දැනගත යුතු ධර්මයන් දැනගන්න. ඊට පස්සේ තමයි පිරිසිඳ දැනගත යුතු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය අපිට හවු වෙන්නේ.
අංකතුන පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි කැනි දුක්ක සමුදයාරි සත්‍යයේ තියෙන පහතබ්බේසු ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීම. තණ්හාවත් නැත්නම් අවිද්‍යාව තණ්හාව හෝ වෙනත් අවශේෂ ක්ලේශයන් ප්‍රහාණය කිරීමේ සිද්ධියට කියනවා පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි කියලා. ඒක සිද්ධ වෙන්නේ තවත් විදර්ශනා ඥාන උද්‍යාවේ භංගානුපස්සන බයිතුපට්ඨාන ආදීනෝනුපස්සන නිබ්බිදානුපස්සන මුඤ්ජතු කම්මතා පටිසංකානුපස්සන සංකාරුපේක්ඛාදී ඥානයන් වර්ධනය වීම තුළ තමයි මේ ප්‍රහාණීය වෙන ධර්මතා ටික ප්‍රහාණීය වෙන්න පටන් ගන්නෙ. එන්න එහෙම ඒව ප්‍රහාණීය වෙනකොට ඊළඟට ඔබට සාක්ෂාත් වෙන ධර්මතා ටිකක් තියෙනවා. සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චිකිරියා සිද්ධි කියලා කියන්නේ ඒවා. තමන්ගේ సంతානීය අනුශය වශයෙන් පවතින තණ්හාව සහ වෙනත් අවශේෂ ක්ලේශයන්ගේ මතු කිසි කලක නූපදාන නූපදෙන පරිද්දෙන් කියන්නේ ආයිත් කිසිම දවසක උපදින් නැති පරිද්දෙන් නිරෝධය කියන්නේ නැති කිරීම කරලා ලෝකෝත්තර නිර්වාණ ධාතුව ස්වකීය ඥානියෙන් ප්‍රත්‍යක්ෂ කිරීම නැත්තම් තමන්ගේ ඥානියෙන් නිර්වාණ ධාතුව දැන ගැනීමට කියනවා සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චිකිරියා සිද්ධි කියලා. සාක්ෂාත් කරගතිය යුතු නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීම සිද්ධි. අවසානික තමයි ඔබට ඉතිරි වෙන වටිනාමක ඒ තමයි ලෝකෝත්තර මාර්ග සත්‍ය භාවයට පැමිණෙන තුරු වැඩිය යුතු දියුණු කළ යුතු සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාත්‍රය තන්ත්‍ර ශික්ෂාව වර්ධනය කිරීමේ සිද්ධියට කියනවා භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. මේ බලන්න භාවනා කියන වචනේම තියෙනවා මේ. භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. මොකක්ද මේ භාවනා සිද්ධි? භාවනා කියලා කියන්නේ භාවනා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඉඳගෙන ඇස් දෙක වහගෙන කරන එකට නෙමෙයි. කුසල ධම්මේ භාවේ තීති වඩ්ඩේ තීති භාවනා. කුසල ධර්මයන්ගේ වැඩිමයි භාවනාව. කුසල ධර්මයන්ගේ වර්ධනය කිරීමයි භාවනාව කියලා කියන්නේ. ඒ නිසා නිවන් දකින්න තැන දක්වා වැඩිය යුතු මාර්ගයට කියනවා භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි කියලා. පිටත්දී දැන් ලෝකෝත්තර මාර්ගයේ පහළ වීම කියලා කියන්නේ ඔන්න ඔය සිද්ධි පහ සම්පූර්ණ භාවයට පත් වීමනේ. ඒක කියලා දෙන්න පුළුවන් ක්‍රම කීපයක් සාසනීය තියෙනවා. භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි කියන එක. එකක් තමයි සමත පූර්වාංගම විපස්සනාව. සමතිය මුල් කරගෙන යන විදර්ශනා භාවනාවෙන් මේක කියලා දෙන්න පුළුවන්. අනිත් එක තමයි විපස්සනා පූර්වාංගම සමතිය. ඒ කියන්නේ සමත භාවනාවන් ගොඩ කාලයක් අර්පණා මට්ටමට කර කර ඉන්නේ නැතුව එකලංග විදර්ශනා භාවනාවක් කරගෙන කෙලින්ම නාම රූප පරිච්ඡේද ඥානිය පටන් ගන්නවා. නාම රූප පරිච්ඡේද ඥානියන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට ඇවිල්ලා ක්‍රමානුකූලව පටිච්චසමුප්පාද ආදී මනසිකාර්ය කරමින් සම්මර්ෂණ ඥානිය උපදවා ගන්නවා. එතනින් එහාට විදර්ශනා ඥාන 10 උපදවා ගැනීම. නවමහ විදර්ශනා ඥාන උපදවා ගැනීමට කියනවා ලෝකෝත්තර මාර්ගයේ සම්පූර්ණ වීම කියන එක. පින්වත්නි, දැන් ඔයත් ඔය පිංගුතුල්ල බලන්න අපිට මේ කරන්න තියෙන දේවල් පළවෙනියටම පරමාර්ථ ධර්ම දැනගන්න ඕනි. අභිඥා ධර්ම කියලා කියන්නේ ඒවත්. ඊළඟට ප්‍රහාණය කළ යුතු ධර්මතා නැත්නම් පිරිසිඳ දැකිය යුතු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය පිරිසිඳ දැකීම කියන ඥාණිය අපි ඇති කරගන්න ඕනි. ඒකට කියනවා පරිඤ්ඤය කියලා. ඊට පහන සිද්ධිය. ඊළඟට තණ්හාව ප්‍රහාණය කරන්න ඕනි කියලා අපි දැනගන්න ඕනි. ඒව ප්‍රහාණය කරන ක්‍රමවේදී අනුගත වෙන්න ඕනි. එහෙම ප්‍රහාණය කරනකොට සාක්ෂාත් වෙන නිර්වාණ ධාතුව සච්චිකිරියා සිද්ධි අපිට දැනෙන්න ඕනි. ඒ හතර කරගන්නකම් අපි වඩන්න ඕනි දෙයට කියනවා භාවනා සිද්ධිය කියලා. නිවන කියලා කියන්නේ පිටින් මේ බුදුදහම කියලා කියන්නේ ආගමක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න. අපේ පිංගතුල්ල හැමතිස්සෙම හදන්නේ අනිත් ආගම් අතර විශේෂතනක් අපේ මේ බුදුදහමට හදලා දීලා නිකන් මේක ඉස්මතු කරලා පෙන්නන්න. නෑ පිංගත්නි. බුදුදහම නිවැරදිව අවබෝධ වෙනකොට ඉස්මතු කරන්න දඟලන්නේ නෑ. බුදුදහම අවබෝධ වෙන කෙනා නිකම්ම තමන් අපි කියන්නේ නිව්ටල් වෙනවා කියලා. ඒක අර පස්සට වෙන වඩියක්. තේරෙනවද පිංගත්නි? දැන් අපේ පිංගතුල්ල හැමතිස්සෙම කරන්නේ ධර්මාවබෝධය කියලා වෙන රේස් එකක් දුවනවනේ. දැන් ඔක්කොලමත් එකට වැටිලා එහෙම තමයි ඔක්කොමත් එකට වැටිලා ලොකු රේස් එකක් ඉන්නේ. නමුත් ධර්මාවබෝධය කියලා කියන්නේ රේස් එක දුවන එකට නෙමෙයි, අනිත් අයට දුවන්න දීලා තමන් නැවතිලා පළවෙනියටම තමන් නැවතිනවා. නැවතිලා අඩියක් පස්සට දාගන්න, අනිත් අය ඔක්කොටම දුවන්න දෙන්න දුවන අයට. එනේ අඟුලිමාලට භාගතුන් වහන්සේ කිව්වේ අඟුලිමාල මම නැවතිලා ඉන්නේ, නුඹත් නැවතින්න. මේ ලෝකේ රේස් එකක්. ධර්මයේ වෛශීනුත් එන්නේ පිඟදී මාර්යා ඇවිල්ලා පුදුම දේවල් කරන්නේ. කෙනෙක්ව මුලින්ම කුසලයෙන් වළක්වන්න හදනවා. කුසලයෙන් වළක්වන්න හදලා එයා වළක්වන්න බෑ නම් එයාගේ හිත ශක්තිමත් වැඩි නම් මාර්යා ඊළඟ තුරුම්බුව එවන්නේ කුසලයේ වේශි. දැන් බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනවා, බෝසතාණන් වහන්සේ බුදු වෙන්න. මාර්යා ළඟට ඇවිල්ලා කියනවා මොකෝ මේ ගෞතම කරන්නේ, මේ පිංමදි වෙලාද, එහෙනම් පිං ටිකක් කරගන්න. වන්කෝ මාර්යා කොච්චර හොඳයිද කියලා පිං කරගන්න පවා කියලා කියන්නේ මාර්යා.
අපිට යනක යන්නේ මාරය කොච්චර හොඳයිද. ඇයි මේ මාරය පින් කරගන්න කීවේ? ඒ මොකද කුසල් කරලා බවගාමී ගමනේ අසරම අතරමං වෙන අයත් මාරයාගේ වසඟේම ඉන්න අය. මේ එහෙමයි කියලා මේ කියන්නේ කුසල් කරන්න එපා කියලා නෙමෙයි. ඒව කළ යුතුයි. ඒව කරන්න ඕනි. ඒව මේකේ පදනම. ඒව මේකේ බේස්මන්ට් එක. ඒව මේකේ ෆවුන්ඩේෂන් එක. හැබැයි එපමණකින් සීමා වෙලා බුදුදහම කියන්නේ තවත් සාහිත්‍යමය අගයක් තියෙන දර්ශනයක් නොවන බව ඔබ මතක තියාගන්න. බුදුදහම තමයි මේ ලෝකේ පවතින යථාර්ථය පිළිබඳව, සත්‍ය පිළිබඳව නිවැරදිම නිවැරදි යථාභූත ඥාන දර්ශනය උපදවා ගන්න ක්‍රමවේදය පිළිබඳව දේශනා කරපු එකම ධර්මතාවය. එකම ධර්මතා. වෙනත් ආගම් බලන්න අදහලා අදහලා හොයලා හොයලා පොත් කියවලා ඒ වගේ පින්වත්නි විමුක්තියක් සාධනය කර ගැනීම තියා මේ ලෝකේ පවතින ධර්මතාවයක් ගැනවත් විස්තර විග්‍රහ කරලා නැහැ. අඩුම කුසලා කුසල කර්ම පිළිබඳව විස්තර විග්‍රහයක් කරලා නැහැ. කර්ම විපාක පිළිබඳව විස්තර විග්‍රහයක් කරලා නැහැ. හැබැයි භාගතුන් වහන්සේගේ දර්ශනයම නෙමෙයි. මේකේ නැති දෙයක් නෑ පින්වත්. අඩුම මගේ පින්තුල්ලට කියන්න, භික්ෂුවක් විදියට මේ විනය පිටකේ අධ්‍යයනය කරනකොට අපි දකිනවා මේ භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන පෙන් පහසු වෙනකොට කොහොමද පෙන් පහසු වෙන්නේ? හිස බානකොට කොහොමද බාගන්නේ? සිවුර වනනකොට හොදලා කොහොමද වනන්නේ? වැල පීදාලා වනන්නේ කියලා. ශරීර අවශ්‍යතාවයක් සඳහා යනකොට ඒ වැපේ වැසිකිලි කැසිකිලි වල දොර වහගන්න කීනම් පව, වතුර ටික දාගන්න කීනම් පව පිංගත් මේ බුද්ධ ශාසනේ කිසිම අඩුවක් නැතුව කියලා තියෙනවා. එනිසා ඒ වගේ ශ්‍රේෂ්ඨ ශාසනයක්, ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් ලෝකෙ පිරිසිඳ දෙකපු ඥානියකින් ශ්‍රී මුකෙන් දේශනා කරපු දහම් අපිට ලැබිලා තියෙන වෙලාවේ අපි තාමත් පිංගත්නි මේක එක්තරා ආගමක් බවට පත් කරගෙන අදහ අදහ ඉන්නවනම් ඒක විශාල අපරාධයක්. ඒක ජාතික අපරාධයක්. ඒක ශාසනික අපරාධයක්. එනිසා මතක තියාගන්න, මෙන්න මේ අවස්ථාව ලැබිච්ච වෙලාවේ මෙන්න මේ සිද්ධිපා සම්පූර්ණ කරගන්නවා විනා වෙනත් අපි මම නම් මේකට කියන්නේ ගැලීම පඳුර වටේ තලතල ඉන්න එපා කියලා. අපි බෞද්ධයෝ බොහෝ වෙලාවට කරන්නේ මේ පඳුර වටේ තලතල ඉන්නවා. කියන්නේ නිවන් දැකීම කියන්නේ එක මාර්ගයක්. අපේ පින්තුල්ල වෙනත් මොනවදෝ මන් දන්නේ කර කර ඉන්නවා. එනිසා පින්වත්නි ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාවෙන් සිද්ධ කරන චන්ද චිත්ත වීරි විමංසා කිනී ඍද්ධිපාද 14 අපිට ඌමනා වෙන්නේ මෙන්න මේ කිනී ඍද්ධිපා සම්පූර්ණ කරගන්න. මෙන්න මේ කියන සිද්ධිපා සම්පූර්ණ කරගන්න පාදයක් වෙන ධර්මතා හතරක් නිසා, කියන්නේ උපකාර වෙන ධර්මතා හතරක් නිසා චන්ද චිත්ත වීරි විමංසා කියන හතරට කියවා ඍද්ධියට පාදක වෙන ධර්ම ඍද්ධිපාද ධර්ම කියලා. මේ ඍද්ධිපාද ධර්ම නැත්නම් සතර ඍද්ධිපාදයන් කෙනෙක් තමන්ගේ ජීවිතයට එකතු පාදා කරගත්තොත් ඒ ජීවිත මගේ පින්වත්නි උඩු යටිකුරු වෙනවා. දැන් පින්වත්නි චන්ද චිත්ත වීරි විමංසා කියන ධර්මතාවයේ තියා අද අපේ මිනිසුන්ට ධර්මයේ කියන එක පිළිබඳවවත් එහෙම ලොකුවට නැහැ. ඒක තමයි ඇත්ත. අපි දකිනවා මේ ශාසනයට ආදරය කරන ස්වාමීන් වහන්සේලා විදිහට, මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රතිඵල මිනිසුන්ට හේතු කරන්න උත්සාහ ගන්න ස්වාමීන් වහන්සේලා විදිහට මේ ශාසනය ගැන අපට තියෙන කැක්කුම, අපට තියෙන සංවේගය, මේ ශාසනීය දායාදිය තවත් කෙනෙකුට දෙන්න ඕනේ කියලා හිතන සිතවිලි මිනිස්සු අතර නැහැ. ඔක තමයි ඇත්ත. මේ මිනිසුන්ට දැන් මේව ගානක් නැති වෙලා. අපේ මිනිස්සු බමුණු මතවල තාම හිර වෙලා. අර කුකුළු කෑ ගහන කොටයි, බල්ලු උඩු බුරන කොටයි, හූණු ඇඟට වැටුනහම පලාපල බලන කොටයි, උදේ පාන්දර ලග්න යන කොටයි ලැජ්ජාවකුත් නැහැනේ. කොච්චර බොරු කීවත් දැන් අර පහුගිය දවස්වල අපි දැක්ක කොච්චර කට ගැලින්න බොරු කීවදනේ. තවමත් ඒ වගේ පස්සෙන් යනවා. ඕවගේ තියෙන සත්‍යක් නෑ. ඕවගේ තියෙන සත්‍යක් ඒ කාලේ නම් තිබ්බා. හැබැයි මේ දැන් ඉන්න බොරුකාරයෝ ඔක්කොම ටික තමන්ගේ බඩවඩා ගන්න මිනිස්සුන්ගේ දුක විකුණන් කරනවා මිසක් නැතුව වෙන දෙයක් නෑ. මගේ පින්තුල්ලට මම මේ බොහොම කරුණාවෙන් කියන්නේ, කරුණා කරලා ওই මිත්‍යා දෘෂ්ටික දේවාල පස්සේ, අරව පස්සේ, මේව පස්සේ අනේක දැන් නවත්තන්න දැන් ඇති. සසර ජීවිතේ පුරාම ඕවගේ පස්සේ ගිහිල්ලා 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 කෝ දැන් වගතුවක් වෙලාද නේද? දැන් වැඩේ වෙලාද දැන් කෝ? එනිසා දැන් මෙවරවත් ඔන්න ඔය කියන මිත්‍යා දෘෂ්ටික නවත්තගත්තේ නැත්නම් දැන් මගේ පිංගුතුල්ලා නිකන් බලන්න, ওই පිංගුතුල්ලා කොච්චර මේ ධර්මයේත් එක්ක ඉන්නවද කියලා. ওই පිංගුතුල්ලාගේ දරුවෝ පාඩම් කරනවනේ. ওই පිංගුතුල්ලාගේ දරුවෝ පාඩම් කරනකොට ගෙදර තියෙනවා දැන් මේ වෙනකොට තියලා පොඩි පිළිමයක්. කාගේ පිළිමයක්ද තියලා තියෙන්නේ? දෙවි කෙනෙක්ගේ පිළිමයක් තියලා තියෙන්නේ. ඊට පස්සේ අර සංගීත රදිපති කියලා තවත් එකක් තියලා තියෙනවා. බලන්න ওই ගෙදර පාඩම් මේසේ ගාව තියෙනවද කියලා ආනන්ද මහරහතන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් පින්තූරයක් චිත්‍රයක් ඇඳලා. කවුද ආනන්ද මහරහතන් වහන්සේ? ගතිමත්තානං අග්ගෝ, දිතිමත්තානං අග්ගෝ, තිතිමත්තානං අග්ගෝ, බහුස්ථානං අග්ගෝ, උපට්ඨකායකං අග්ගෝ කියන ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ බහුශ්‍රත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානීය, වැඩිම ධාරණ ශක්තියක් හිමි ස්වාමීන් වහන්සේලා අතර අග්‍රස්ථානීය, වහා වහා වැටෙන නුවණ ඇති ස්වාමීන් වහන්සේලා අතර අග්‍රස්ථානීය,
සිහිනුව නැතිවුන් අතර අග්‍රස්ථානයකි. සහ ප්‍රධාන උපස්ථායක කෙන උපස්ථායකයන් අතරින් අග්‍රස්ථානය ලැබුවා කියන එක පින්වත් සිහිපත් කරලා තියෙනවා. ඔන්න අපි පුදනවනම් පුදන්න ඕනේ උතුමන් වහන්සේ. අපි මේ කොහේවත් ගෙන කැලෑවලින් එන බහිරවයන්ටයි ප්‍රේතයන්ටයි ගොටු තියතිය. දැන් ඔහෙම ඔහොම කරනකොට පින්වත්නි ඔබේ කුසට එන දරුව පවා. ඔබ හිතන්න එපා ඔබ මිත්‍යා දෘෂ්ටිකයි නම් ඔබේ කුසට මේ වෙස්සන්තර කුමාරයා වගේ කුමාරයෙක් එයි කියලා. බෝසත් දරුවෙක් එයි කියලා දැන් ඔබට මතකයිනේ. වෙස්සන්තර කුමාරයා අම්මගේ බඩට එනකොට අම්මට එනවා දොළ දුක. මොකක්ද දෙන දොළ දුක? දන් දෙන්න ඕනේ. දොළ දුක බලන්නකෝ. දන් දෙන්න ඕනේ කියලා ඉන්නේ. අපේ අත්තන්ට එන දොළ දුක වල් කොහොමද? ඌරු මස් කන්න ඕනේ. හරක් මස් ටිකක් හොරගෙන කන්න ඕනේ. එයි මේ බෝසතාණන් වහන්සේලා නෙමෙයි ඉල්ලගෙන තියෙන දේවාල පස්සේ ගිහිල්ලා අරව පස්සේ ගිහිල්ලා පෙරේතය භූතය බහිරවය තමයි කුසල බහගෙන තියෙන්නේ. ඒ නිසා තමයි දැන් අපේ හැමලට එන දොළ දුක වල් අපි දැකලා තියෙනවා. ඔය වගේ මහා විකෘති දොළ දුක වල් එන්නේ. ඔබේ කුසට බෝසත් දරුවෙක් ඕනින. ගෙදර කුප්පිල්ලන් ඉඳලා ඒ දරුවා ප්‍රාර්ථනා කරන්න එපා. ගිහිල්ලා අෂ්ට ආදෙන් අපි දැකලා තියෙනවා සාසනීය ගුණාක් තැන්වල ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙලා බෝධි පූජාව තියලා කිරිහාර පූජාවක් කරලා ප්‍රාර්ථනාවක් කළාට පස්සේ තමයි බෝසත් දරුවා ඇවිල්ලා මෞකසේ පිළිසිඳගෙන තියෙන්නේ. පිඟත්නි මේ ධර්මය කියන්න ගත්තොත් මේ ධර්මයේ පිඟුතුල හිතන්න එපා නිවනට විතරක් මේක තියෙනවා කියලා නะ. මේ ධර්මයේ නැති දෙයක් නෑ මගේ පිඟත්. මේ ධර්මයේ තියෙනවා දරුවෙක් බඩට ආවහම මේ දරුවව හදාගන්න ඕනි කොයි ආකාරයෙන්ද. කසාද බැඳලා ගෙදරින් එළියට යන දුවෙක්ට තමන්ගේ අනාගත විවාහ ජීවිතය සාර්ථක කරගන්න ඕනි කොයි ආකාරයෙන්ද කියලා මේ ධර්මයේ ඇතුළේ ලියවිලා තියෙනවා. අම්මා කෙනෙක්ට දරුවෙක් ලැබුණාම අම්මා දරුවට කරන්න ඕනි යුතුකම් මොනවද? දරුවා අම්මට කරන්න ඕනි යුතුකම් මොනවද? ගුරුවරු දරුවන්ට කරන්න ඕනි යුතුකම් මොනවද? දරුවෝ ගුරුවරුන්ට කරන්න ඕනි යුතුකම් මොනවද? යාළුවෝ යාළුවන්ට කරන්න ඕනි යුතුකම් මොනවද? මේ ධර්මයේ ලියවිච්ච නැති එකක්. මේ පිංගතුල්ලා මේ ධර්මය කියන එක අල්ලගන්නේ නැතුව මන් දැක්ක මේ බලන්න කොයත්තන්ගේ ගෙදර දොර පිටිපස්සේ ලිතක් නැද්ද කියලා තියෙනවා. හරිද? ඔන්න කොයි හරි ඉන්නකොට හූණෙක් වැටෙනවා කර උඩට. කොහෙටද දුවන්නේ? ටැප් එක ගාවට දුවනවද හොදගන්න? දුවගෙන දුවගෙන යන්නේ ලිත ගාවට. ඇයි? හූණු සරණ ගිහිල්ලා ඉන්නේ. හූණ වැටුණා නම් ඒකේ භයානක මරණයක් කියලා තිබ්බොත් එදා ඉඳන් නාන්නෙත් කන්නෙත් නෑ. එළියට යන්නෙත් උපාසක ඡණ්ඩාල. ඒ කියන්නේ ඕවා පිංගති අර මහා මංගල සූත්‍රයේ ලස්සන කතාවක් තියෙනවා. මහා මංගල සූත්‍රයේ තියෙනවා ඒ කාලේ බමුණු ගාව තිබ්බ මතයක්. එනේ බමුණන්ට පිංගන්නි ඒ කාලේ ආව පුංචි මේ කුකුසක් මංගල කරුණ මොනවද කියලා. ඉතින් දැන් එක එක්කෙනා එක එක ඒවා කියනවා. එක්කෙනෙක් කියනවා දිට්ඨ මංගල. පේන දේවල් තමයි මඟුල් කරුණ. සමහරු කියනවා නෑ දිට්ඨ මංගල නෙමෙයි පේන දේවල් වැඩක් නෑ ඇහෙන දේවල් සුත මංගල. ඒවා තමයි මඟුල් කරුණ. සමහරු කිව්වා දිට්ඨයි සුතයි නෙමෙයි මුත මංගල. ඒ කියන්නේ දැනෙන දේවල්. දැන් බලන්නකෝ අවුරුදු මං හිතන්නේ 12ක් මේ වාදයේ ගියා කියලා අට කතාවි තියෙනවා. අවුරුදු 12ක් දෙවිවරු අතරත් මේ ප්‍රශ්නේ ඇවිල්ුණා. එක දවසක් සක්‍ර දේවේන්ද්‍රය බලනවා මේ ප්‍රශ්නේ කොහින්ද ආවේ. එනකොට මනුෂ්‍ය ලෝකෙන් ඇවිල්ලා තියෙන්නේ. අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවද? නෑ ඇහුවේ නෑ. සක්‍ර දේවේන්ද්‍රය කියනවා දෙයියනේ ඉර පායලා තියෙනකොට කලාමැදිරියන්ගෙන් එළිය හොයන්නේ. හඳ පායලා තියෙනකොට තරු වලින් පාර අහන්නේ. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න කියලා. දෙවි කෙනෙක්ව යොදවනවා. මේ දේවතාව තමයි ගිහිල්ලා අහන්නේ අර අභික්කන්තාය රත්ත්‍ය අභික්කන්ත වන්නා කේවල කප්පං ජේතවනං වූ වාසෙ ජේතවනේම බබළුවාගෙන ගිහිල්ලා අහනවා බහූ දේවා මනුස්සාච මංගලානී යචින්තයුම් ආකංකමානා සොත්තානං බ්‍රෝහි මංගල මුත්තමං අනේ ස්වාමීනි මංගල කරුණු මොනවද කියලා අපි කියන්නේ. එතකොට තමයි කීවේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවන පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං. මඟුල් කරුණු 38ක් එක දිගට දේශනා. දැන් බමුණු මඟුල් කරුණු කිව්වේ මොනවද කියලා බලමුකෝ. බලන්න මගේ පින්වතුන්ලා දැන් බුද්ධ ශාසනයේද බමුණු ශාසනයක් බලුවේ තියාගෙන ඉන්නේ කියලා. දිට්ඨ මංගල. පේන දේවල් මඟුල් කරුණු කියලා කිව්වා. දැන් මේ පින්වතුන්ලා ගෙදරින් එළියට බැලලා කොහේ හරි යන්න හදනවා. යන්න හදනකොටම හිස් කලයක් තියාගෙන කවුරු හරි ගේ ඉස්සරහට ආවොත් මොකෝ වෙන්නේ? අපි කියනවා අපෝ අද නම් ගමන ඉවරයි. අන්න බලන්නකෝ පේන දේවල් මඟුල් කරුණු කියලා ගන්නවා නේද? පේන දේවල් මඟුල් කරුණු කියලා ගන්නවා. ඊළඟට දැන් දැකපු දෙයක් තමයි බොහෝ ඇත්තෝ ශිෂ්‍යත්තර යනකොට ඕලෙවල් වලට යනකොට ඒලෙවල් වලට යනකොට ඔන්න දැන් අපේ දරුවෝ යන්නත් ලෑස්ති වෙනවනේ මේ දවස්වල. මොකද කරන්නේ? අම්මා ගේ පිටිපස්ස පැත්තෙන් හරි කමක් නැහැ ගිහිල්ලා වතුර වීදුරුවකට මලක් දාගෙන එනවා. මං කියන්නේ මේවා කරන්න කමක් නැහැ. හැබැයි මේවා සාසනෙත් එක්ක ධර්මයත් එක්ක බැඳිච්ච ධර්මතා නෙමෙයි මගේ පින්වත්. කරුණා කරලා මතක තියාගන්න. ඒ දේවල් වලට ඔබ යෙදුනොත් ඒව විශ්වාස කරන්න ගත්තොත් ඔබ මේ සාසනිය අතහැර ගන්නවා. අපරාධි මේ සාසනිය මගේ පින්වත්නි. මේක ප්‍රතිඵල ලබන්න පුළුවන් සාසනයක් මගේ පින්වත්නි. මේ ප්‍රතිඵල ලබන්න පුළුවන් සාසනේ දැන් නිකන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. ගණන් පාඩම් කරපු නැති ගණන් ෆේල් වෙන්න ඉන්න ළමෙක් W එකක් ගන්න ඉන්න ළමෙක් ගෙදරින් එළියට බහිනවා. වතුර කෝප්පයකට එක වතු සුද්ධ මලක් නෙමෙයි මං කියනවට ඔබ ඕනනම් වතුර බවුසරයකට නෙළුම් මල් කන්ටේනරයක් දාලා ගේ ඉස්සරහට ගේන්න. ගෙනල්ලා අර දරුවගේ රිසල්ට් එක වෙනස් වෙනවද බලන්න. එහෙම වෙනස් වෙන්නේ නැහැ.
ඊට වඩා ලස්සන යම්ම කලින් තමන්ගේ දරුවට කරන්න ඕනි යුතුකම කරානම් අස්ථානීන් මුදවල ස්ථානීය යොදවන්න ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන්න. ඒව කරන්නේ නේ බුදුදහම කියපු යුතුකම්. අර බමුණුමත් තමයි සිද්ධ කරන්න ගන්නෙ. එදිට්ට මංගල කියන්නේ ඊළඟට සොත මංගල. ඇහෙන දේවල් සුන්දරයි කියලා. يعني මඟුල් කරුණු. දැන් හොඳම දේ තමයි මගේ පින්තුල්ලා හොඳම කාරණාව තමයි එක දිගටම අදරෑට බල්ලෝ ගේ ඉස්සරහා උඩු පුරන්න ගත්තොත්. ගේ ඉස්සරහා අදරෑට බල්ලෝ ටිකක් එක දිගටම උඩු පුරන්න ගත්තොත් අපේ පින්තුල්ලා මොකද කියන්නේ? අද නම් කාට යන්න වෙයිද දන්නේ නේ. අපි හිතනවා බල්ලෝ බිරුවාම කවුරු හරි මැරෙයි කියලා. බල්ලෝ නෙමෙයි කාක් එක්ක කාක්කා කියන්න දෙන්නේ. අන්නන්න කාක්කත් කාක්කා කියවා කියනවා. හූණෙක් චිච්චික් ගෑවොත් ඒකවත් අල්ලගන්න. අහිංසක හූණ චිච්චික් ගන්න තේයකකමක් හරි තියෙන ඇඟේ අමාරුවකට අපේ මිනිස්සු ඒ සද්දෙත් අල්ලගෙන ජීවිතේ ගොඩ ගන්න බලන. උළුහව මාරු කරනවා. අනේ දෙයියනේ කරන විකාරයක්. ඉතින් ඊළඟට මුත මංගල දැනෙන දේවල් අර හූනෝ තමයි. හූණෙක් ඇඟට වැටුනහම අනේ මෙතනට වැටුණා දැන් භයානක මරණයක් මෙතනට වැටුණා දැන් හොඳ විවාහයක්. මොනවද මේ? මේවා බමුණු මත. ඒ බමුණු මත කඩාගෙන සාසනික මතවාදයට ආපින් ඉදිරි ධර්මදේශනාවලදී නිසකවම ඔබට කියලා දෙනවා මේ ධර්මයේ තුල ඉඳලා ගිහි ජීවිතය කියන්නේ මේ පරමාර්ථ ධර්ම තේරුම් ගත්තට පස්සේ මගේ පින්ගන්දි ගිහි ජීවිතේ හරිය ලස්සනට ගත කරන්න පුළුවන්. වැඩිය නෙමෙයි මම කියන්නේ නිකන් එක උපමාවක් අරගෙන බලන්න දැන් ඔබේ ගෙදර රණ්ඩුවක් වෙනවා. ස්වාමියායි භාර්යාවයි. ඕක ඉවර වෙන්නේ බොහෝ වෙලාවට දික්කසාදවලි. මම කියන්නේ ගෙදර රණ්ඩුවක් වුණාම මෙන්න මේ ටික කොලයක් අරගෙන ලියාගන්න මගේ පින්තුල්ලා. ගෙදර රණ්ඩුවක් වුණාම දෙන්නත් එක්කම නීති ටිකක් හදාගන්න. මොකද්ද පළවෙනි නීතිය? ස්වාමියා සහ භාර්යාව රණ්ඩු වුණාට පසු විරුද්ධවාදීන්ගේ නම් කියා පමණක් ආමන්ත්‍රණය කළ යුතුයි. පළවෙනි රණ්ඩු වෙන කොන්දේසි. නිකම් බලන්න මේ ධර්මයේ ඇතුලේ තියෙන දේවල් ජීවිතයට ගත්තාම ජීවිතේ කොයිතරම් සුන්දරද කියලා. ඇයි අපේ ඇතු රණ්ඩු වෙන්න ගත්තාම රණ්ඩු වෙන්නේ නැති කාලේ නම් රත්තරන් මැණික පණ කී කී ඉන්නේ. රණ්ඩු වෙන්න ගත්තාම මුකුත් නැහැ. බල්ලා බූරුවා සිංහයා කොටියා හැම සතාගේම නම කියනවා. ජීවිත ඉවරයි. ඕවා නෙමෙයි කියන්නේ. කියන්න ගත්තාම අපිට පින්නපාත යන්නත් බය හිතෙනවා. ගෙවල් වලින් ඇහෙනවා මතක් වෙනකොට. ඒ නිසා අපි කෝකටත් පාත්‍රය අරගෙන ගිහිල්ලා ගේ ගාවටම යන්නේ නැතුව ඈතින් තමයි ඉන්නේ. නැත්තම් අර විසිට කරන වළං කට්ටක් ඇවිල්ලා පේංගේ හරි වැදුනොත් තිය. එහෙම සමාජයක් අපිට තියෙනවා. අංක 1 නම කියා පමණක් ආමන්ත්‍රණය කළ යුතුයි. අංක 2 ඇති කරගත් ප්‍රශ්නියට අදාළ මාතෘකාව හැර වෙනත් ප්‍රශ්නේ වෙලාවේ ඇඳාගත නොයුතුයි. කෙනෙක් දැන් ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ දවල් කෑමකේ ලුණු වැඩි වුණා කියලා. එච්චර ඊඩම් කඩම් පිළිබඳව ප්‍රශ්න වෙන වෙන අම්මල තාත්තල කරපු දේවල් ඒවා පස්සේ කාලෙක අපි විසඳගමු. දැන් මේ ලුණු වැඩි උනේ ඇයි නැයි කියලා විතර හොයලා බලලා විසඳගන්න. බලන්න ජීවිතයක් සාර්ථක වෙන තැන. අංක 3 විරුද්ධවාදියාගේ ඥාතීන්ව සිහිපත් කරමින් බැනවැදීම නොකළ යුතුයි. නැත්තම් අපේ මිනිස්සු හරි නපුරුයි හරි නරකයි. කෙලින්ම කියන්නේ උඹලගේ අම්මත් මෙහෙම කළා මට නංගිත් එදා මගේ දිහා රවල බැලුවා. තාත්තා දෑවැද්ද දුන්නෙත් නේ. දැන් රණ්ඩු උනේ ලුණු වලට ඉවර වෙන්නේ වෙන හේකි. අංක 3 අවසානෙක දෙදෙනාට දෙදෙනා කතා නොකර නොසිටිය යුතු අතර කියන්නේ කතා නොකර ඉන්න බෑ. මං කියන්නේ පින්ගත්නි ප්‍රශ්නයක් වුණාම හොඳ රසට තේ දෙකක් හදාගෙන පුටු සෙටි ඉඳගෙන දෙන්නත් එක්ක තියාගෙන ටිකක් කේන්තියෙන් හරි තේක බිබී ප්‍රශ්නේ ඉවර වෙනකන් කතා කරගන්න. එහෙම නැතුව මේ ලෝකය ඇතුලේ මුලා වෙලා අර ලෝකය රණ්ඩු වෙන විදිහට නැත්තම් ටිකක් ගානක් නැහැ. දොරවල් ඇරලා ජනේල් ඇරලා මුළු ලෝකෙටම ඇහෙන්න බැනගෙන මං උඹට කන්න දුන්නේ මෙහෙමයි පින්ගත්නි ඔය අවුරුදු ගානක් කන්න දුන්නු මහත්යන්නේ නෝනනේ. පොඩි රණ්ඩුවක් වුණාම ඔය දෙන්න සාමකාමීව තේ දෙකක් හදාගෙන කතා බහ කරන ගම ඔක රණ්ඩු වෙන්නේ එක කමක් නේ. නැත්තම් ඒ ජීවිතේ ඒකාකාරී. හැබැයි ඒ රණ්ඩුව දික්කසාදී දක්වා ගෙනියන්න ඕනේ. ඊට වඩා සංයමයක් ඉවසීමක් ස්වාමියා භාර්යාව අතර තියෙන්න ඕනේ. මම මේ කියන්නේ මෙන්න මේ කතාවට ධර්මය ඇඳා ගන්නවා මිසක් පින්වත්නි මිත්‍යා දෘෂ්ටික මතවාද එකතු කර ගැනීම තුල මොකද වෙන්නේ? ජීවිතේ අච්චාරු ගොඩක් බවට පත් වෙනවා. ජීවිතේ විනාශ වෙනවා. මෙලව ජීවිතෙත් ඉවරයි. එහෙනම් අහිල් පාරලෞකික පරලෝක ජීවිතෙත් ඉවරයි. සා ලෞකික ජීවිතෙත් ඉවරයි. ලෝකෝත්තර ජීවිතයට පදනම් වැටෙන එකත් නවතිනවා. නිසා ධර්මය තුල හැසිරීලා ධර්මාවබෝධය කරන්න උත්සාහ ගන්නවා විනා කරුණා කරලා ගෙදර තියෙන කුප්පි ටිකයි අර ඔළුවයි බඩයි යතකගා ඉන්න පිළිම අපේ සිංහල බෞද්ධයන් ඔළුවයි බඩයි යතකගා ඉන්නවා. මං හෙව මොකෝ කියලා සල්ලි හම්බ වෙන්න. ඕකේ ඔළුවයි බඩයි යතකගා ඉන්න වෙලාවේ මිරිස් කරලක් හිටව ගත්තනම් පින්ගත්නි ඒකෙන් සල්ලි හම්බ වෙනවා. නිකන් මගේ පින්තුල්ල නිකන් යන්න ඔය පිළිම විකුණන්න තියෙන කඩේකට ගිහිල්ලා අහන්න ඇයි ඔය පිළිම තියෙන්නේ කියලා. එතකොට එයා කියයි මේකේ ඔළුවයි බඩයි යතකගාම සල්ලි හම්බ වෙනවා කියලා. සෝ ඔය පින්තුල්ල ඒ කඩේට කියන්නේ එහෙනම් ඔයා කඩේ වහලා ඕකේ ඔළුවයි බඩයි යතකගා ඉන්න. මේ එක එක කාලෙට එන එක එක දේවල් මම දැකලා මට ඇහිලා තියෙනවා. ඇත්තටම සිත්නෙත් අසුපු වහරහම මේ කාරණාව පිළිබඳව දිගින් දිගටම අපිට විස්තර කරලා තියෙනවා. නමුත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා නමුත් තාමත් කඩවල් වලට ගියම ලැජ්ජයි පින්වත්නි අපට. අපේ ගෙවල් වලට යන්න අපට ලැජ්ජයි.
අපි බණ කියන රටේ අපිට මේවා පේනකොට ඇඟපත වෙවුලනවා. තරහට නෙමෙයි, හරි සංවේගයක්. ඇයි මේ මිනිස්සු කියන එක තේරුම් ගන්න? මේ තරම් මහන්සියෙන් විවිධ උපමා පාවිච්චි කරලා, විවිධ ස්වාමීන් වහන්සේලා විවිධ දේශනා කෞශල්‍යයන් පාවිච්චි කරලා, විවිධ භාෂාවලින් විවිධ නාලිකා හරහා කේක ආකාරයට බණ කියන රට. හැබැයි අපේ පින්වතුල්ලා තාමත් පල්වෙවි මඩේම ගිලෙලා යන්න උත්සාහ කරනවා. එනිසා මතක තියාගන්න, දේශනා කරගෙන එන්නේ වෙන කාරණාවක්. ධර්ම අවබෝධය කරනවා විනා ජීවිතයේ තියෙන පුංචි පුංචි තැන්වලට ඉඩ දෙන්න එපා. පුංචි පුංචි මිත්‍යා දෘෂ්ටික තැන්වලට ඉඩ දෙන්න එපා. එහෙම මිත්‍යා දෘෂ්ටික තැන්වලට ඉඩ දුන්නොත් කවදාවත් ඔබට මේ ජීවිතයේ සාර්ථකත්වයක් ලබන්නත් බෑ, පරලෝක ජීවිතයේ සාර්ථකත්වයක් ලබන්නත් බෑ. මෙන්න මේ කියන ධර්මතාවයන් තේරුම් ගන්න ලේසිද අමාරුයිද කියන්න මගේ පින්වතුනි. මේ කියන ධර්මතාවයන් තේරුම් අරගෙන ඔය කියන තැන් කඩා ගන්න ලේසිද අමාරුයිද? එක පාටම අමාරුයි මේක කරන්න. හැබැයි පුළුවන් ද බැරිද? පුළුවන්. එකයි මේක වටින්නේ, අමාරුයි නමුත් පුළුවන්. අමාරුවෙන් නමුත් පුළුවන් දේ කරගත්තොත් පින්වත්නි, එදායින් පස්සේ අපිට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔන්න ඔය අමාරු දේ කරගන්න ඔබට හේතු වෙන, ඉර්ධියට පාදක වෙන ධර්මතා හතර තමයි ඡන්ද, චිත්ත, දීර්ය, විමංසා කියන ඉර්ධි පාද හතර කියලා සිහිපත් කළේ. ඡන්දේ, ඡන්දේ කියලා කියන්නේ ඔබට පළවෙනියටම ඇති වෙන්න ඕනි කැමැත්තක්. මොකටද කැමැත්ත? මෙන්න මේ කියන සිද්ධීන් සම්පාදනය කරගන්න. අනේ මං නිවන් දකින්න ඕනි, අනේ මං ධර්මයේ තුලට එන්න ඕනි, අනේ මේ පොයට සිල් ගන්න යන්න ඕනි. කැමැත්ත නැතුව කිසිම දෙයක් කරන්න බෑ. සා ඔබ කැමැත්ත හදා ගන්න ඕනි. කැමැත්ත හදා ගන්න වෙන්නෙම පින්වත්නි, මෙන්න මේ කියන ආදීනවත් ආනිසංසත් මනසිකාරය කරලා. සාමාන්‍ය ලෝකේ මුලා වීම තුල තියෙන ආදීනවත්, සාමාන්‍ය ලෝකෙන් මිදීම තුල තියෙන ආනිසංසත් මනසිකාරය කරන ඔබට කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත ඇති කරගන්නවා නෙමෙයි, කැමැත්ත ඇති වෙනවා. මොකටද? අනේ මම මේ ලෝකෙන් මිදෙන්න ඕනේ, අනේ මම මේ සාංසාරික ජීවිතෙන් මිදෙන්න ඕනේ. අනේ භාග්‍යතුන් වහන්සේ ඔය අනේ කියන වචනේ හදවතින්ම එන්නේ පිට. වෙන වෙන වචන නෑ මේක කියන්න. අනේ කියලා මතක් වෙන්න ඕනේ. අනේ අනේ මම මේකෙන් මිදෙන්න ඕනේ, අනේ අනේ මට මේකෙන් ගැලවිලා යන්න ඕනේ, අනේ අනේ මේ ලෝකේ හරි පීඩාවක්, මේ ලෝකේ හරි නිස්සාරයි, මේ ලෝකේ නෑ කිසි සරුබවක්. ඡන්දේ ඇති වෙන්න ඕනේ. ඉතින් ඡන්දේ ඇති වෙන්න එකම කාරණාව තමයි නිතර නිතර ධර්ම ශ්‍රවණය කිරීම සහ කල්යාණ මිත්‍ර සේවනය, ධර්ම සාකච්ඡාව, ධර්ම ග්‍රන්ථ පරිහරණය කිරීම ආදිය. ඒ වගේම පින්ගන්දී ඔබට ඡන්දේ ඇති වෙනවා. ඡන්දේ විතරක් තියලා මදි චිතේ තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ තමන්ගේ කැමති දේ ඉෂ්ට කරගන්න නැමිච්ච හිතක්. දැන් භාවනා කරන්න කැමැත්ත තිබ්බට මදි, කැමැත්තට අනුග්‍රහ කරන හිතක් ඔබට තියෙන්නත් ඕනේ. ඒකත් ඔබ සසර බිය දකින්න යම් තාක්ද, ඒ සසර බිය දකින්න ප්‍රමාණ්‍ය අනුව ඔබේ හිතේ හිත සකස් වීම කියන එක සිද්ධ වෙනවා. හරි, දැන් මේවා ගැන විස්තර කරන්න ගත්තොත් තාපෝ සැරයක දීර්ඝ ධර්ම දේශනාවක් සිද්ධ කරන්න වෙනවා. සක් කෙටියෙන් මතක තියාගන්න, ඡන්දය කියන්නේ නිවන් දැකීමට තියෙන කැමැත්ත ඇති කර ගැනීම. චිත්තය කියලා කියන්නේ ඒ කැමැත්ත සිද්ධ කර ගැනීම පිණිස නවාගත්තු, නැමිච්ච, පුරුදු කරගත්තු, අපි කියන්නේ ඒ පිළිබඳවම ඒකටම ප්‍රයොරිටි එකක් දීලා, ඒකටම මූලික තැනක් දීලා ඇති වෙන හිත් පරම්පරාවක් ඔබට තියෙන්නම ඕනි. එකම දේ තමයි කල්යාණ මිත්‍ර සේවනය. කල්යාණ මිත්‍ර සේවනය ඔබට තියෙනවනම්, මේ කල්යාණ මිත්‍ර සේවනය කියවහම ඔබ හිතන්න එපා ලංකාවේ දැනට ඉන්න ඔක්කොම කල්යාණ මිත්‍රයෝ කියලා. එහෙම එකක් නැහැ. කල්යාණ මිත්‍ර සේවනය ඉතාම දුර්ලභ. يعني එක එක හරි අමාරුවෙන් ලැබෙන්නේ. ඔය වර්තමාන කාලේ දැන් ඔබට හිතෙනවා, අනේ අපි කොච්චර වාසනාවන්තද, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා අන්තර්ජාලය හරහා කොච්චර ඉන්නවද කියලා. පින්වත්නි, ඔය අන්තර්ජාල හරහා එකතු වෙන බොහෝ දෙනෙක් කල්යාණ මිත්‍රයෝ නෙමෙයි. ඒ ගොඩාක් අය හීනින් බයලා වගේ කටමැත දොඩවන අය. ඔබ දන්නවනේ විශේෂයෙන්ම අපි net fm හරහා, සිත් net අසපුව හරහා, ඒ වගේම ධර්ම දක්ෂිණ ආදී වැඩසටහන් හරහා ඔබට නිතරම ධර්ම දේශනා සිද්ධ කරමින් මේවා ගැන කියලා දෙනකොට ඔබට තේරෙනවා හීනින් බය වෙලා වගේ සමහරු එකපාරට නිකන් නිින්දෙන් නැගිටලා වගේ නේ. අර අම්පාර පැත්ත පෙන්නලා කියනවා සවැත් නුවරේ, කුණු වැලක් පෙන්නලා කියනවා නේරංජනා නදී කියලා. අපේ ඇත්තෝ මොකෝ කරන්නේ? අපේ ඇත්තෝ බලන්න එපා, අත් දෙක ඔළුවේ තියාගෙන සාදු සාදු කිය කිය දුවන්නේ. ඇයි පින්වත්නි, මේ මුලාවක් නේද? අඩුම ඔබට කල්පනා වුණා නම් දැන් සවැත් නුවර කියනවනේ හොඳම දේ තමයි මේ වර්තමාන කාලේ. එහෙම ඕවා එන්නේ පරම පවිත්‍ර ඔහම අමුතු වචන දාලා සංගවිලා තිබ්බ ධර්මයේ හොයාගත්තා කියන ධර්මයේ කොහෙද සංගවිලා තිබ්බේ? එක දවසක් මට ওই ධර්ම දේශනාවකට වැඩම කරපු වෙලාවෙ පින්ගන්දි පිරිකරට ඔය කියන විහිණෙන් බය වෙච්ච පිරිසකගේ පොතක් පූජා කළා. මම ඕක කියවලා බැලුවා. ඕකේ මිනිස්සේ ප්‍රශ්නයක් අහලා තිබ්බා, මේ හැකරල්ලට හැකරල්ල කියන්නේ කියලා. දැන් අපිට මොකටද නිවන් දකින්න පින්ගන්දි හැකරල්ලට හැකරල්ල බැරි නම් ඔටුවක් කීවත්, ගවයක් කීවත්, වෙන මොකක් හරි නමක් කියවත් අපිට මොකෝ? භාග්‍යතුන් වහන්සේ කොයිද හැකරල්ල කියන වචනයක් ත්‍රිපිටකය ඇතුළේ දේශනා කළේ? ලස්සන අපේ ඇත්තන්ටත් හොඳයි. ඉතින් ලස්සන නිර්වචනයක් දීලා තිබ්බේ. ඒවට මොකද්ද? නිරුක්ති කියලා එකක් හදාගෙන රැල්ලට හැක හැක ගගා ගිය නිසා හැකරල්ල උනායි කිව්වලු.
අපිට මොකටද පින්වන්නේ බල්ලට බල්ලා කියන්නේ ඇයි කියන එක අපිට වැඩක් තියෙනවද? ඒව නිවනට අදාළ දේවල් නෙමෙයි. අනිත් එක බුදුරජාණන් වහන්සේ කොහේද බුදුනේ, කොහොමද බුදුනේ, දුරස් කොච්චර විහිදුනාද, කොච්චර කාලයක් වැඩ හිටියද, මේවා වටිනවා. නමුත් මේ එකක්වත් ධර්ම අවබෝධය කරන්න අපිට උපකාරී වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවට විතරයි උපකාරී වෙන්නේ. හොඳම දේ තමයි පින්වන්නේ දැන් අපි පැවිද්දටපත් වෙන්නේ, අපි පැවිදි වුණානේ තරුණ කාලෙම ජීවිතේ. මේ පැවිද්දටපත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ රැස් විහිදෙව්වා කියන එක දැකලා නෙමෙයි. තේරුම් ගන්න, භාග්‍යතුන් වහන්සේ විපදෙන වෙලාවේ පොළොව පලාගෙන නෙළුම් මල්ලාව කියන එක දැකලා නෙමෙයි පැවිද්දටපත් උනේ. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට පොළවේ තිබ්බ ගල් කෑලි පොළොව ඇතුළට ගිහිල්ලා වලවල් උඩට ආවා කියන එකෙන් නෙමෙයි අපි පැවිද්දටපත් උනේ. මේ ලෝකයේ තියෙන නිස්සාර බව පිළිබඳව දේශනා කරපු අනර්ග දේශනාවක් තිබ්බ නිසා, ඒ නිස්සාර ලෝකයෙන් මිදෙන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් සහිත ස්ථීර විමුක්තියක් පිළිබඳව තථාගත දර්ශනිය උගන්වපු නිසා මිසක් වෙන හේතුවක් නෑ. උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බා කියන එක අපිට පැවිදි වෙන්න කාරණාව නෙමෙයි. දෙන්නත් මම මේ ඔබට කියන එක. නමුත් ඒක අපිට උවමනයි. ශ්‍රද්ධා බීජං තපෝ වුට්ටි. ශ්‍රද්ධාව කියන එකට ඒක උපකාරී වෙනවා. හැබැයි මගේ පින්වත්නි, ඒක මේ අපිට විමුක්තිය උදා කරන එක නෙමෙයි. හරි, සහොදර මතක තියාගන්න. චිත්තය, මේ නිවන නිවන් දකින්න ඇති වෙච්ච චිතයක් ඔබට තියෙන්න ඕනි. අනේ මම මේ වගේ ඈතර වෙනවා කියලා. ඊළඟ කාරණාව තමයි වීරිය. වීරිය ඍද්ධිපාදය කියලා කියන්නේ පිටපත්ටි. අර තමන්ගේ කැමැත්ත ඉටු කරගන්න නවපු හිතෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වීරියක් තියෙන්න ඕනේ. දැන් අපේ අයර කුසීත වස්තු තියෙනවා. හරියට කුසීත වස්තු වලට යට වෙලා. දැන් කෑම කෑව විතරයි කාපු ගමන් කියනවා එහෙම. බෑ දැම්ම බෑ. එතකොට කන්න කලින් කියනවා තාම කාලා නෑ බඩගිනි. කන්න කලින් කියනවා කාලා නෑ කියලා. කෑවහම කියනවා කෑ විතරයි කියලා. ඊට පස්සේ දුර ගමනක් ගිහිල්ලා ආවහම කල්පනා කරනවා. දැන් ඉතින් දුර ගමනක් ගිහිල්ලා ආවේ දැන් මහන්සි. දුර ගමනක් ගිහිල්ලා නැහැ තාම. යන්න තියෙනකොට කල්පනා කරනවා. අද ඉතින් දුර ගමනක් යන්න තියෙනෝනේ. අද ඉතින් මහන්සියනේ. ඕකට කියන්නේ කුසීත වස්තු කියලා. එහෙම නෙමෙයි වීරිය උපදවා ගන්න කෙනා. වීරිය උපදවා ගන්න කෙනා ඊට වඩා යහට කිය කෙනෙක්. එයා කල්පනා කරනවා අද මට දුර ගමනක් යන්න තියෙනවා. අද මට භාවනාව අතහැරින්න යන්නේ. ඒ නිසා මං වහ වහම දැන්ම භාවනා කරන්න ඕනේ. දැන් දැන්ම භාවනා කළා මගේ ගමන යන්න කලින් මගේ භාවනා සිද්ධිය සම්පූර්ණ කරගන්න ඕනේ. දුර ගමනක් ගිහිල්ලා ආවට පස්සේ කල්පනා කරනවා අද මහන්සිය තමයි. හැබැයි අද දවසේ මම හිතේ ගෙයින් යදී අද මට බැරි වුණා භාවනා කරගන්න. ඒ නිසා අපරාදේ මගේ කාලය තව දවස් කීයද මට ජීවත් වෙන්න තියෙන්නේ. වහ වහාම භාවනාවක් මේ භාගයක් හරි කරන්න ඕනේ. අන්න කුසීත වස්තු වලින් මිදලා දීර්ය පදවාගෙන භාවනා කරන කෙනෙකුගේ චරිත ලක්ෂණ. සම මේවා ලේසි නෑ. දැන් මේ බණ ටික ඇහෙනවා කියලා හිතන්නකෝ. මගේ පිංගුතුල්ලට ඔය කියන සරල කාරණා හැර දැන් මේ කියන ගැඹුරු කාරණා ඇහෙනකොට මොකෝ හිතන්නේ? අප්පෝ ඉතින් කොහොමද මේවා තේරුම් ගන්න? මේවා දැන් නම් බෑ. ඊළඟ බුද්ධ ශාසනයවත් යනවා. දැනට ඔය බණ ටිකක් අහා නිකන් ඉන්නවා. මෛත්‍රී බුද්ධ ශාසනයේදී නිවන් දකින්න පින්වත්නි, ඔය වීරියමදිකම මතක තියාගන්න. කම්මැලිකමට නම් නිවන පස්සට දාන්න එපා. ආයිත් හම්බ වෙන්නේ. යම්කිසි පාරමිතාවක් තියෙනවා නම්, බුද්ධ ශාසනයක් පතනවා නම්, ශ්‍රාවක තනතුරක් පතනවා නම්, ලෞතර බුද්ධත්වයේ පතනවා නම්, පසේ බුද්ධත්වයේ පතනවා නම්, අග්‍ර ශ්‍රාවක තනතුරක් පතනවා නම්, ඔබේ නිවන පස්සට දැම්මොත් මිසක කම්මැලිකමට අනේ වෙලාවක් නැහැ කියලා නම් නිවන පස්සට දාන්න එපා. ආයිත් සැරයක් ඔබට ධර්මයේ හම්බ වෙන්නේ නැමයි. පස්සට දාපු එකේ විපාකයටම හම්බ වෙන්නේ. පින්වත්නි, අපි කොච්චර වීර්ය කරන්න ඕනේද කියලා හිතන්න. ඔබ දන්නවනේ අර බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් මේ පෙර ආත්මේ කශ්‍යප බුද්ධ ශාසනේ කොයිසම් වීර්යක් කරාද කියනවනම් ගලක් උඩට නැගලා ඉනිමඟ බිමට තල්ලු කරලා බඩගින්නේ මැරුණේ ශාසනය වෙනුවෙන්. එච්චර වීර්ය කරපු උතුමාණන් වහන්සේලා පවා මේ ජීවිතය ඇවිල්ලා උප්පත්තිය ලැබලා දරකොට ටිකක් බැඳගෙන රහත් වුණා කියලා හිතාගෙන මුලා වුණා. වෙලාවට අර එකට හිටපු භාවනා කරපු දෙවි කෙනෙක් ඉඳලා ළඟට ඇවිල්ලා සිහිපත් කළේ කල්යාණ මිත්‍රයෙක් හිටිය නිසා. නැත්තම් බාහ්‍ය දාරුචීරිය කියන මහරහතන් වහන්සේ අදත් එනං රහත් භාවයට පත් වෙලා නැහැ සසරේ. ඒ තරම් වීර්ය කරලත් සසර ජීවිතේ වැරදුනා නම් දරකොට ටිකක් එල්ලන් රහත් උනායි කියලා හිතාගෙන හිටියන මේ දවසට විනාඩි 5ක් භාවනා කරලා බුද්ධ පූජාව ටිකක් පූජා කරලා, ඒකත් අමූලික ශ්‍රද්ධාව, බුද්ධ පූජාවක්වත් ප්‍රඥාවෙන් නෙමෙයි පූජා කරන්නේ. අපේ ඇත්තන්ට හරියට තියෙන ප්‍රශ්නයක්. හාමුදුරුවනේ යෝගට් එක ඇරලා පූජා කරන්නද, වහලා පූජා කරන්නද, කේල් ගෙඩිය ලෙලි ගහලා පූජා කරන්නද, ලෙල්ලතිය මොනවද පින්වත්නි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ කහන ප්‍රශ්න? ඇයි බබෝ ඔබ හිතනවද භාග්‍යතුන් වහන්සේ උතන වැඩි හිටියනම් යෝගට් එකේ කප් එක උන්වහන්සේ දිහා ගන්න අපි අපේ දරුවෙට දෙනවද කියලා බලන්න මගේ පින්වත්නි කේල් ගෙඩියක් ලෙලි ගහලා. අදන් අපේ ආරණ්‍යෙට ලේන් වෙනවා. අපි ලේනෙක්ටවත් දෙන්නේ නැහැ ඔක ලෙලි ගහලා. ලේනටත් ගෙඩිය පිටින් දුන්නාන් පස්සේ ලේනත් ඕක ලියාගෙන කනවා. මේ මගේ භාග්‍යතුන් වහන්සේට අර හරි කැතයි. ඒ තැටිය දැක්කම ඒක දිහා බලන් හිතෙන්නේ. වෙලාවක බයයි මේ උපාසක අම්මලා ශ්‍රද්ධාව වැඩි වෙලා මල්ලාසනිය උඩ නැගලා කේල් ගෙඩිය කවයිද කියලා. කියන්නේ ඒ තරම් මේක හරිම ඕලාරික මට්ටමකට දාගෙන තියෙන සම්මා සම්බුද්ධ ශාසනය වරදවාගෙන පින්කම් කරන්න, සාංගික දානයක් දෙන්න කමක් නැහැ. දෙන එක හරියට දෙන්න ඉගෙන ගත්තේ නැත්.
මේ වීරිය යොදල කරන පින්කම හරියට කළේ නැත්. පින්ගනි නිකම් බලන්න අපිට දානයක් දෙන්න වීරිය තියෙනවද කියලා. අපේ දරුවෙක්ගේ පාටියක් තියෙන දවසට උපන්දිනයක් තියෙන දවසට අපි ගෙදර තීන්ත ගානවා, වටපිටාතු ගානවා, තනකොළ ටික කපනවා, ගස් ගල්වල පවා තීන්ත ගානවා. සාංගික දානයක් දෙනකොට ඔබ අඩුම අලුතෙන් ඇඳුමක් අරගෙන තියෙන දවසක් තියෙනවා. අනේ අද අපේ ගෙදරට ධාතුන් වහන්සේලා වඩිනවා. මම මගේ කරේ තමයි ධාතුන් වහන්සේලා වඩම්මන්. ඒ නිසා මම නාල කරලා හොඳට සුවඳට පිරිසිදුට ඉන්න ඕනේ. මගේ හිසින් තමයි භාග්‍යතුන් වහන්සේ වැඩම කරවන්නේ. ඒව නැ බුලත් විටක් කාගෙන සරමත් කැහි පොට ගහගෙන තමයි කරඬු ඔළුවට ගන්නේ. ඒකත් අර පන්සලෙන් ගෙනාපු පරණ තුවාය තමයි ඔළුවේ තියාගන්නේ. එසම මේ වගේන එකින් එක කියලා දෙන්න කාලයක් නෙමෙයි. මේ තියෙන ඕලාරික මතවාද ටික කඩලා දීර්ය උපදවාගෙන මේ කියන පරමාර්ථ ධර්ම, මේ කියන අභිධර්ම කාරණා, අභිඤ්ඤය ධර්මතා, පරිඤ්ඤය ධර්මතා, සච්චකිරියා ධර්මතා, භාවනා සිද්ධි ධර්මතා, පහාන සිද්ධි ධර්මතා කියන මේ ධර්මතාවයන් සාක්ෂාත් කරගන්න දීර්ය ඇති කර ගැනීම බෞද්ධයන් විසින්, නැත්නම් ධර්මාවබෝධය කරන්න පෙළඹිච්ච සසර බය දකින්නන් විසින් කළ යුත්තක්මයි. ලේසි නෑ පින්වත්නි. මගේ පින්වතුන්ලා හිතන්නේ දැන් පැවිදි වෙලා අවුරුදු 5ක් විතර. හරි. ඒකට මේ අවුරුදු 5ටම නිකන් මම එකක් විතරක් මතක් කරන්නම් ඔබ. මේ අවුරුදු 5ටම පින්වත්නි අපි විකාලේ දානේ වළඳලා නෑ. කියන්නේ 12න් පස්සේ දන් වළඳලා නෑ. ওই පින්වතුන්ලා හිතන්නේ බඩගිනි නැතුව කියලාද? නෑ නෑ මොකෝ ගස්ගල් වලින් හැදිලායි මගේ පින්වත්. බඩගිනි එනවා නමුත් සසර ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා. හරිද? හොඳම වැඩක් වුණා අපේ ආරණ්‍ය ඉන්න බලු පැටි. මේ ආරණ්‍ය ඉන්න බලු පැටියට මොකද කළේ? මේ බලු පැටියට රෑට කෑම එකක් ගෙනල්ලා දෙනවා ආරණ්‍ය ගාව ඉන්න අයියා කෙනෙක්. දවසක් මේ කෑම එක රෑට දිගාරිනකොට මේ ඉතින් ඇත්තටම බන කියලා එදා හොඳටම මහන්සි දවසක් මේ කෑම එක දිගාරිනකොට මේකෙන් හරිය සුවඳක් ආවා. සුවඳ එනකොටම මොකෝ වුණේ? ඉතින් විශාල බඩගින්නක් ආවා. මේ එහෙම ආවා කියලා කෑවේ නැහැ. හරිද? බඩගින්නක් ආවා. ඉතින් මං කල්පනා කළා දෙයියනේ මේ සාසනේ හරි පුදුමයි. අපිව පුදුම විදියට හික්මවලා තියෙන. දැන් කවුරුතුත් නැහැ පින්වත්නි ආරන්නේ. යම තියෙන වැළඳුවයි කියලා කවුරුත් මුකුත් කියන්නේත් නැහැ. يعني දකින්නේ නැහැ නේ කුටි වලට ගියාම. නමුත් අර හිත ඇතුලෙන් එන මේ කැපකිරීම කොච්චරක්ද කියනවනම් කාටවත් බොරු කරන්න නෙමෙයි. ඒක අතුලාන්තෙන් හතවතින් නැගිලා එන කැක්කුමක් නිසා. හිත හදාගෙන මගේ භාග්‍යතුන් වහන්සේ මොන තරම් මාව රැක්කද, මගේ හිත කොච්චර රැක්කද කියලා වීරෙන් හිටියා. එක දවසක් පොඩි හාමුදුරු ඉන්නවා. මට ඉතින් කල්පනා වුණා පොඩි හාමුදුරුවන්ටත් මේකෙන් පොඩි පාඩමක් උගන්වන්න ඕනේ. ඊළඟ දවසේ කැමිකාවට පස්සේ මකෝ කළේ පොඩි හාමුදුරුවන්ට කතා කරලා කීවා, පොඩි හාමුදුරනේ මෙහෙට වඩින්න අද බල්ලට කැමික ඔබ වහන්සේ දෙන්න. දැන් මම බලාගෙන ඉන්නවා පොඩි සයින්හන්සේ බත් එක දිග ඇරලා රෑ. දැන් මේ කනනවා. ඉතින් මට පේනවා කෙලත් උනනවා කටට පොඩි සයින්හන්සේ. ඉතින් කොහොමරි කැමික දුන්නා. දුන්නට පස්සේ මම රෑ කුටියට පොඩි සයින්හන්සේට ආපහු වෙන්න කියලා ඇහුවා. ආයිසුතුම් බල්ලට දාන්නේ බල්ලට කැමික දෙනකොට බඩගින්නක් එහෙම ආවේ නැද්ද? අපෝ මොකෝ නැත්තේ? ඇයි ලොකු සයින්හන්සේ නැත් අවුරුදු 14යි උංචි. අනේ ඇයි නැත්තේ කියලා ඇහුවා. අංගෝ ඉතින් කණ්ඩ හිතුන්නේ නැද්ද? එහෙමනම් නෑ. ඇයි? මොකද වෙයි? නෑ ලොකු සයින්හන්සේ දැන් මහාන වෙලා අවුරුද්දක් විතර මම. මේ අවුරුද්දට මම විකාලේ සිල්පදියේ කඩලා නෑ. ඉතින් මට ඒක මතක් වෙනකොට හරි සතුටක් තියෙනවා. මගේ සිල්පදිය මෙච්චර ශක්තිමත්, මම මෙච්චර සීලවන්තයි කියලා. මේ බලන්න වීරය. ඉතින් මං අදරෑ මේක කෑවොත් මේක ඕන්නම් හෙට උදේ වෙද්දි ඉවරයිනි. ඉතින් මගේ අර අවුරුද්දෙම සතුටි ඉවරයිනි මේක කෑම වේලක් නිසා. එනිසා ස්වාමීන් වහන්සේ මේක කනවට වඩා නොකා ඉන්න එක මට සතුටු සහගතයි. මං කෑම වේලට වඩා සතුට ප්‍රිය කරනවා කියන සිතවිල්ල කීවා. බලන්න මගේ පිටින් ප්‍රායෝගික වීරිය කියන එක කොච්චරක්ද කියලා. එහෙම වීරියක් දරාගෙන නේසජ්ජි කංගාදී දූතාංග රැකගෙන බක්කුල මහරහතන් වහන්සේලා අවුරුදු 80ක් පිටබිම තියලා නිදාගන්න. එහෙම වීරිය කරොත් තමයි මේ කියන ධර්මතාවයන් ඔබට සාක්ෂාත් කරගන්න පුළුවන්. නැත්තම් හිතන්න එපා ස්වාමීන් වහන්සේ නමක් මල්ලකට දාගෙන නිවන ගෙදට ගෙනල්ලා දීලයි කියලා. එහෙම එකක් නම් නැහැ. අවසානික තමයි විමංසාව. තමන් ගමන් කරන මාර්ගය පිළිබඳව නැවත නැවත සිද්ධ කරන ප්‍රත්‍යවේක්ෂාව. එහෙම ප්‍රත්‍යවේක්ෂා කරන කෙනාට තේරෙනවා තමන් නිවැරදිව මාර්ගයේ යනවද, නැත්නම් තාමත් මේ බමුණු මතවල හිර වෙලා ඉන්නවද කියලා. පින්නදී දැන් මේ ධර්මදේශනාව සිද්ධ කරනකොට මැද්දෙන් සමහර පුංචි සරල කාරණා ටිකක් සිහිපත් කරන්නේ ওই බමුණු මත හුණන් නැඟ වැටීමේ පලාපල පිළිබඳව. මෙහෙම කියනකොටම ඔබට hina යන්නේ. ඇයි hina ගි? ඔය කාටද hina වුනේ? ඔය hina වුනේ තමන්ටමයි. ඔය hina ගියේ තමන් ගැනමයි. ඔන්න ප්‍රත්‍යවේක්ෂාවක්, විමර්ශාවක් කළා. දෙයියනේ මට මේ ශාසනය තාම අතහැරිලානේ. අනේ අප්පච්චි මන්තා මොනවද මේ කරන්නේ? මම මේ කොහෙද යන්න හදන්නේ? මොනවද මේ කරන්න හදන්නේ කියලා තමන්ටම තමන් පිළිබඳව විමර්ශනයක් නැවත කල්පනාවක් කරගන්න පුළුවන්කම ලැබුණා නම් ඒ තමයි මේ විමර්ශයිරදි පාදය. තවන්න දැන් ඔබට තේරෙනවා මම යන්න ඕනි කොයිද? නොයා යුත්තේ කොයිද? මම යන්නේ කොයි පැත්තටද? නොයන්නේ කොයි පැත්තටද කියලා ඔබට තේරෙනවා. ඒ නිසා මතක තියාගන්න. කාල වේලාව ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා මෙතනින් එහාට ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නැහැ. මෙන්න මේ සාසනික දායාදයේ නෙලා ගන්න ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන සතර ඍද්ධිපාද ධර්මයන් මත පිහිටලා කලින් කියපු අභිඤ්ඤය, පරිඤ්ඤය, පහාන, සච්චකිරිය, භාවනා, සිද්ධකි, නිර්ධිපා සම්පූර්ණ කරගෙන
පුංචි පුංචි ඕලාරික ශාසනික මත දුරු කරලා උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයම අපට වෙරවීරිය වැඩේවා, උතුම් නිර්වාණය පිණිස පවතින සුඛ පාරමිතාවක් බවට මේ ධර්ම ශ්‍රවණමය කුසලියොත් හේතු වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. කලින් සිහිපත් කළා වගේම අම්බලන්වත්ත අටකලන් හේන ඇත්තල හේන්‍යාය ලිපිණියේ පදිංචි දැනට සයිප්‍රස් හි සේවය කරන නයනා කුසුමලතා මහත්මිය විසින් බව. මේ පින්වන්ත මෑණියන් වහන්සේ මේ උතුම් ධර්ම දේශනාව ලෝකවාසී ලංකාවාසී බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කරවීමට බලාපොරොත්තුවෙන් අරමුණු කීපයක් සිහිපත් කරලා තියෙනවා. අවුරුදු 33ක් ආයුෂ වළඳලා 2018 8යි පළවන දින මිය පරලව යන්නට යෙදෙන කසුන් සමීර පොතනුවන්ට සහ පවුලේ මියගිය සියලුම ඥාතීන්ට ඇතුළු සිහිවන සිහිනවන සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරන්න, ඒ වගේම ගංගා කුමුදුණීගේ දෙමව්පියන්ට මේ පින්පෙත් අනුමෝදන් කරන්න ඕනේ කියනක මේ දායකත්ව සටහනේ සිහිපත් කරලා තියෙනවා. ප්‍රාර්ථනා කරමු අද දවසේ මිය උතුම් දායකත්වය රැගෙන කටයුතු කරපු ඒ නයනා කුසුමලතා මහත්මියගේ පවුලේ නමින් මිය පරලව යන්නට යෙදුණු නම් සඳහන් කළ නොකළ හැම සියලු දෙනෙක්ම, ඒ වගේම 30 වසරක කුරු යුද්ධයේ වෙනුවෙන් රට දය වෙනුවෙන් දීපිදු සියලුම රණවිරුවන්ට ජාතික වීරයන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා, සාංසාරික ජීවිතය සුවපත් වේවා, ඉක්මන් භවයකම උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. මෙත් බෝසත් දිවී රාජානන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති සියලුම බෝසත් දිවී රාජානන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන් කරගනිත්වා, දෙව්ලොව සැනසෙත්වා, දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනා කරන ඔබ සියලු දෙනාටම, ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන පින්වන්ත මෑණියන්ගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට, දියණියට, මිනිබිරියට සහ පවුලේ අයට කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ධර්මදේශකයාණන් වහන්සේටත්, ලංකාවාසී ලෝකවාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් කෙටිම භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පුණ්‍යානුමෝදනා කරනවා ධර්ම දායකත්වයේ ගෙන කටයුතු කරපු ඇත්තල හේන්‍යාය ලිපිණියේ පදිංචි නයනා කුසුමලතා කියන පින්වන්ත මහත්මියටත්, ඒ පවුලේ හැම දිනාටමත්, සෙත්නෙත් අසපුව මෙහෙවන පින්වන්ත දූදරුවන්ටත්, net fm කාර්ය මණ්ඩලයටත්, ලංකාවාසී ලෝකවාසී හැම දෙනෙක්ටමත් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේම ගුණපිළිවෙත් පුරාගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.